හරි දරුවනි අපි සාකච්ඡා කරන්නේ ප්‍රශ්න පත්‍ර අංක 17 අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ඔබ දන්නවා 2021 උසස් පෙළ දරුවන්ව ඉලක්ක කරගෙන ගිණුම් කරන්නේ විෂය ආවරණය කරමින් අපි කරගෙන ආවා YouTube හරහා ඔබට ප්‍රශ්න පත්‍රයක් කරද්දී ඊට පෙර ප්‍රශ්න පත්‍රය කරලා තියෙන්න ඕනි කියලා නියමයක් නැහැ එහෙම පිළිවෙලක් නැහැ ඔබට කැමැති ප්‍රශ්න පත්‍රයක් කැමැති වෙලාවක කරන්න පුළුවන්. ඉතින් දෙවන ප්‍රශ්න පත්‍රය අපි මීට පෙරත් ළමයිට සඳහන් කරලා තියෙනවා විවිධ අවස්ථාවල ලොකුම ගැටලුව එන්නේ කාලකලමනාකරණයේදී. ඔබ දන්නවා දැන් ප්‍රශ්න පත්‍රයේ තුල පළවෙනි ප්‍රශ්නය, දෙවන ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය, හතරවෙනි ප්‍රශ්නය, පහ සහ හය වශයෙන් ප්‍රශ්න හයක් තියෙනවා. ඒකෙන් පළවෙනි ප්‍රශ්නය ලකුණු 20යි 20යි කියන්නේ පේපර් එකේ print කරලා තියෙන 40ක් කියලා. දෙවැනි ප්‍රශ්නයත් ලකුණු 20යි කියන්නේ 40යි. අනිත් ප්‍රශ්නත් ඒ විදිහම තමයි. ඔබ දන්නවා මේකේ ස්වභාවය පළවෙනි ප්‍රශ්න දෙක ඔබ අනිවාර්යෙන් කරන්න තියෙනවා. ළමයි කරන ලොකු වරදක් තමයි මේ ප්‍රශ්න දෙක එකවරම මේ ප්‍රශ්න දෙකෙන් පටන් ගන්න. ඒක ලොකු වරදක්. මේ ප්‍රශ්න දෙක අනිවාර්ය තමයි. නමුත් මේ ප්‍රශ්න දෙක තියාගන්න ඕනේ ඔබ අන්තිම පෑය විනාඩි 10ක් වගේ කාලයකදී කරන්න. ඒ කියන්නේ මුල් පෑය දෙක ඇතුළත මෙන්න මේවෙන් ප්‍රශ්න තුනක් කරන්න. මෙන්න මේ ටිකෙන් ප්‍රශ්න තුනක්. මුල් පෑය දෙක ඇතුළත කරන්න. අපි හිතමු ඔබේ විභාගයේ පටන් ගන්නේ උදාහරණයක් ලෙස 9ට නම් ඔබ 9 ඉඳලා 11 වෙනකන් අපි තුන් පැය තුනේ විභාගයේ පළවෙනි පැය දෙක ඔබ මෙන්න මේ ප්‍රශ්න වලින් තුනක් කරන්න යොදා ගන්න. කියන්නේ පැය දෙකක් කියලා කියන්නේ විනාඩි 120ක්. ඒ කියන්නේ විනාඩි 40ව තුනක් වගේ අරගෙන විනාඩි 40ව තුනක් වගේ අරගෙන ඒ කියන්නේ පැය දෙකකින් මුල් පැය දෙකේදී මෙන්න මේකෙන් ඔබ තුනක් ඉවර කරගන්න. ඊළඟට ඉතුරු වෙනවා පැයක් සහ විනාඩි 10ක්. ඔබට විභාගයේ විනාඩි 10ක් කාලය වැඩිපුර තියෙනවා. ඒතර අන්තිම පැයයි විනාඩි 10. ඒ කියන්නේ විනාඩි 70. අන්තිම පැයයි විනාඩි 10. ඔබ දන්නා විනාඩි 10ක් වැඩිපුර හම්බ වෙනා විභාගෙදී. ඒතර ඒ විනාඩි 70 තුළ ඔබ මෙන්න මේ ප්‍රශ්න දෙක කරන්න. ඒ විනාඩි 70 තුළ මේ ප්‍රශ්න දෙක කරන්න. ඒක තමයි ඇත්තටම දෙවන ප්‍රශ්න පත්‍රයේ කාලයේ උපරිමයෙන්ම කළමනාකරණය කරගන්න තියෙන ප්‍රධාන උපාය මාර්ගය. ඒ වගේම අපි දැනුවත් කළ යුතුයි මේ ප්‍රශ්න ඔබ දන්නවා ගොඩාක් වෙලාවට මේ දෙවන ප්‍රශ්නය කොටස් වලට කැඩෙනවා අයන්න යන්න වශයෙන්. ඒක දෙන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ 14 වෙනි පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, පොදු කාර්ය පිරිවැය ආශ්‍රිත. මේ ප්‍රශ්නේ ඇත්තටම සමාගම් අවසාන ගිණුමක් හදන්න සාමාන්‍යයෙන් තනි ගාණක් එන්නේ. 40ම එක ගාණක්. හැබැයි මේක එන්නේ ගණන් තුනක් විදියට. මේ ප්‍රශ්නත් ඉතින් ප්‍රශ්න පත්‍ර හදන කෙනාගේ අභිමතයේ පරිදි පාර්ට්ස් දෙකකට හෝ තුනකට බෙදෙන්න පුළුවන්. හොඳයි. ඔබ දන්නවා ඒ ස්වභාවයන්. මම 17 වෙනි ප්‍රශ්න පත්‍රයේ ඔබට ප්‍රශ්න පහයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ පළවෙනි ප්‍රශ්න දෙක අනිවාර්යෙන් කරන්න ඕනේ. අනිත් ප්‍රශ්න හතරෙන් තුනක් නේ කරන්න තියෙන්නේ. නමුත් මම දාලා තියෙන්නේ අනිත් ප්‍රශ්න තුන විතරයි. ඒ අනුව ඔබ ප්‍රශ්න පහම කරන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡාවට යමු. පළවෙනි ප්‍රශ්නේ අපි දීලා තියෙන්නේ සමාගම් අවසාන ගිණුමක් A level විභාගයට එන විදියටම ලකුණු 40ක් එන විදියට. ඉතින් මේ ප්‍රශ්නේ පිළිතුර අපි සාකච්ඡාව කරමු. මම යන පිළිවෙලටම යන්න ලකුණු දාන එක ගැන පසු අවධානය යොමු කරන්න. දැන්ට පිළිතුර සාකච්ඡාව කෙරේ අවධානය යොමු කරන්න. මම ඉස්සල්ලාම අවධානය ගේනවා මෙන්න මේ බෙදා හැරි සමාවන්න විකුණුම් පිරිවැය.
මේ විකුණුම් පිරිවැය හැදිච්ච හැටි ඔබේ පිළිතුරේ චෙක් කරගන්න. ඔබ පෑය 3යි විනාඩි 10ක් විභාගේ ලියලා තමයි මේ পেපර් ඩිස්කෂන් එකට එන්නේ. නැත්නම් තේරුමක් නැහැ. මොකද ඔබ ගානගෙන අවබෝධයෙන් ඉන්න ඕනේ. හොඳයි. විකුණුම් පිරිවැය හැදිච්ච හැටි ආරම්භක තොගය ගැණුම් හා අඩුකල අග තොගය. ඉතින් අග තොගයේ මතක ඇති ගැළපිල්ලක තිබුණා පිරිවැය රුපියල් 1750යි සුද්ධ උපලබ්ධයගේ 1600යි. ඒ අනුව 1750 තමයි අපි මෙතනට කොහොමත් ගන්නේ විකුණුම් පිරිවැය හොයනකොට. නමුත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී අපි ගෙනියන්නේ 1600 සුද්ධ උපලබ්ධයගේ අඩු නිසා. ඒ අනුව වෙනස 150 වෙනත් විදිහක් වයි. මම ඒ හරියට ආවම පෙන්නන්න. ඒ අනුව මේ ටික චෙක් කරගන්න. ආරම්භක තොගයේ 2100යි ගැණුම් 7950යි අඩුකල අග තොගයේ 8200යි. අබේදා හැරීමේ පිරිවැයවල ඔබට පේනවා ඇති ගාණි ශේෂයක් දීලා තියෙනවා. ශේෂය උඩින්ම දා ගන්න. ඊට අමතරව මේ එන්නේ හානි කරන අලාභ නැත්නම් බොල්හා අඩමාන ණය. මම ඒක ගත්ත හැටි පෙන්වන්නම්. හානි කරන අලාභ නැත්නම් බොල්හා අඩමාන ණය ගත්ත හැටි මේ තියෙන්නේ අඩමාන ණය ඉඩහැරීම් ගිණුම නැත්නම් හානි කරන අලාභ ඉඩහැරීම් ගිණුම ඒකේ උපරිම එන්නේ මුල ශේෂය අග ශේෂය විතරයි. ඒකේ වෙනස තමයි අපි මාරු කරන්න ඕනේ අර හානි කරන අලාභ ගිණුමට. ඒ කියන්නේ බොල්හා අඩමාන ණය ගිණුමට මෙන්න මේ 70 මාරු වෙලා තියෙනවා. හොඳයි මේ දෙන්නේ බොල්හා අඩමාන ණය ගිණුම 190ක් ණය ගැතියන්ගෙන් අපිට කියලා බොල් නැහැ කැපුවා. ඊට අමතරව මෙන්න මේ ඉඩහැරීම් ගිණුමේ වෙනස 70 මෙතනට ආවා. ඒ අනුව ලාභ ලාභ ගිණුමේ මම හිටියේ බෙදා හැරීමේ වියදම් වල මෙන්න මේ 260 පිළිබඳව සාකච්ඡා කරමි. හොඳයි බෙදා හැරීමේ වියදම් ටික චෙක් කරගන්න. ශේෂය මේ බොල් ආඩමාන ණය මේ තමයි භාවිත අයිති ඇති මෝටර තේෂය 600යි. භාවිත අයිති ඇති මෝටර තේෂය 600යි. ඒක හරි සරලයි. මොකද ඒ ලීසින් කරපු වාහනය මේ අවුරුද්දේ මුල නෙමෙයි ගත්තේ කලින් අවුරුද්දේ මුල. එතකොට කලින් අවුරුද්දේත් ෂේ කරලා තිබුණා. මේ අවුරුද්දේත් ෂේ කරනවා. 600 ආවේ කොහමද? 3000 බෙදීම ආයු කාලයේ වසර 5. ඔබට මතක ඇති මේ ගානේ තිබුණා කල්බදු කාලයේ වසර 4යි. නමුත් වාහනේ ආයු කාලයේ අවුරුදු 5යි. කල්බදු කාලයේ අවසානයේ වාහනේ අයිති අපිට පැවරෙන නිසා අපිට අවුරුදු 5ක් පුරා ෂේ කරන්න පුළුවන්. ඒ අනුව 3000 බෙදීම 5 තමයි මේ 600. හොඳයි ප්‍රචාරණය 1000යි. මේ වගකීම් සහතික වියදම 300යි. වගකීම් සහතික වියදම 300යි. ඒක ආව හැටි මම පෙන්නන්නම්. ඔබ ගාන ගැන අවබෝධයෙන් ඇත්තේ පැය 3යි විනාඩි 10ක් পেපර් එක කරලායි මේ ඩිස්කෂන් එකට එන්නේ. මේ තියෙන වගකීම් සහතික සඳහා වෙන් කිරීම් ගිණුමේ ආරම්භක ශේෂය CI මේ අවසාන ශේෂයේ ගැළපිල්ලේ දීලා තියෙනවා ගැළපිලි අංක ඔබට දීලා තියෙනවා මේ අවසාන ශේෂයේ ගැළපිලි අංක 11 මේ ආරම්භක ශේෂයේ ශේෂ පරීක්ෂමේ තිබුණා අවසාන ශේෂයේ ගැළපිලි අංක 11 දීලා තිබුණා ඊට අමතරව වගකීම් සහතික වෙච්ච ඒවාට අපි ගෙවීම් කරලා තිබුණා ඒවා ඔබට මතක ඇති ගැළපිල්ලක කිව්වා ගැළපිලි අංක 7 කිව්වා වැරදිලා විකුණුම් ගිණුමට ආර වුණා කියලා. අපි විකුණුම් ගිණුමට බැර කරලා මෙතෙන්ට එකතු කරලා මෙතෙන්ට හර කළා. ඒ කියන්නේ ඒක වැරදි නිවැරදි කිරීමේ සටහන. වගකීම් සහතික සඳහා අපි කරපු ගෙවීම මෙතෙන්ට අයෙන්න ඕනේ. එයා විකුණුම් ගිණුමට හර කරලා තිබිලා අපි ඒ වරද නිවැරදි කළා. වගකීම් සහතික සඳහා කළ ගෙවීම මෙතෙන්ට හර කරනවා. වරද නිවැරදි කරද්දී විකුණුම් වලට බැර කියන්නේ එකතු වෙනවා 250. ඉතින් එතනම තව වරදක් තිබුණා එකත් මම ඔහොමම කියන්නම් ප්‍රචාරණීය සඳහා 1000ක් මම ඔබේ අවධානය යොමු කරන්නේ රෝමන් 7ක ප්‍රචාරණීය සඳහා ගෙවපු 1000ටත් ඔය දෙයමයි වෙලා තිබුණේ විකුණුම් ගිණුමටයි හැර වෙලා තිබුණේ අපි මොකද කරන්නේ ඒක වරද නිවැරදි කරද්දී ප්‍රචාරණීය වියදමක් ලෙස හඳුන ගන්නවා ලාභ ලාභ ගිණුමට විකුණුම් ගිණුමට වැරදිලා හැර වෙච්ච නිසා ඒකට බැර වෙනවා එකතු වෙනවා ඒ අනුව රෝමන් 6 රෝමන් 7 තියෙන
දාහයි දෙසිය පණහයි. එදා දෙසිය පණහම වේකුණුම් වලට එකතු වෙන්න ඕනේ. වර්ධනය වැඩි කරන්න. හොඳයි වගකීම් සහතික සඳහා වෙන් කිරීම් ගිණුමේ අවසානයේ වෙනස තමයි ලාභ ලාභ ගිණුමේ බෙදා හැරීමේ වියදම් වලට මාරු වෙන්නේ. මම ඔබට බෙදා හැරීමේ වියදම් වල ඉලක්කම් කියමින් හිටියේ. ඒ අනුව බෙදාහැරීමේ වියදම් වල එකතුව 2425යි. බෙදාහැරීමේ වියදම් 2425. ඊළඟ මම පරිපාලන වියදම් ටික පෙන්නන්නම්. පරිපාලන වියදම් වල ශේෂ පරික්ෂමේ ශේෂයක් දීලා තිබුණේ. මෙතන කුලිය 180. කුලිය 180. කුලිය පිළිබඳව ඔබට මතක ඇති ගැළපිලි අංක 6 කියනවා. අපි මාස 15ක කුලිය ගෙවලා තියෙනවා. මාස 15න් වේදනවා ඔබ ශේෂ පරීක්ෂමේ තියෙන 900 ශේෂ පරීක්ෂමේ තියෙනවා 900 ඒක මාස 15කටයි අපි ගෙවලා තියෙන්නේ මේ 900 15න් බෙදුවාම ඒකෙන් 3යි මේ මාසේ වියදම ලෙස ගන්න ඒකෙන් 3යි මේ මාසේ වියදම ලෙස ගන්න ඒ අනුව ශේෂ පරීක්ෂමේ තියෙන 900න් 180ක් විතරයි 180ක් විතරයි මෙතනට එන්නේ. අනිත් 820ම ජංගම වත්කම් වලට ආවම මම පෙන්නන්න. හොඳයි මේ කුලිය 180යි PF වියදම 120යි. දල වැටුප දීලා තිබුණා 1000ක්. ඒකෙන් 12%ක් EPF වියදම ආවා 120යි. EPF වියදම 120 මෙතනට හර වෙනකොට ගෙවිය යුතු EPF වලට ජංගම වගකීම් වල මම පෙන්වන්න එතනට එකතු වෙනවා. හොඳයි ETF වියදම 3%ක් බැලුවම ආවා 30. වැටුප් දීලා තියෙන ගාණ එහෙම්මම ආවා 1000. පරිගණකේ අපි ශේකලා 115. 150. ආ එහෙම තමයි මේ පරිපාලන වියදම 1480. පරිපාලන වියදම 1480. ඉතින් ඊළඟට වෙනත් මේයුම් වියදම් මේ වචන පාවිච්චි කරද්දී මේ අවුරුද්දේ ඉඳලා යන අලුත් වචන භාවිතා කරන්න පුරුදු වෙන්න. අපි ආදායම් ප්‍රකාශනයේ උඩම විකුණුම් කියන වචනෙට වඩා අපි භාවිතා කරන්නේ මේ අවුරුද්දේ ඉඳලා අයබාරය කියන වචනේ. මම එතන ඔන්න පෙන්වන්න පස්සෝ කියන්න. මෙතන විකුණුම් කියන වචනෙට වඩා ඇත්තටම සුදුසු අයබාරය කියන වචනේ. මෙතන බෙදා හැරීමේ පිරිවැය පරිපාලන වියදම් වෙනත් වියදම් කියනවට වඩා වෙනත් මෙහෙයුම් වියදම් මූල්‍ය පිරිවැය වචන හරියට යූස් කරන්න පුරුදු වෙන්න. බලන අය ඔබේ පිළිතුර ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. හොඳයි වෙනත් මෙහෙයුම් වියදම් වල ප්‍රත්‍යාගන උනතාවය ඔබට මතක ඇති ඉඩම ප්‍රත්‍යාගරණය කරලා 1700ක උනතාවයක් ආවා. ඒකෙන් 1000ක් කලින් අවුරුද්දේ තිබුණු සංචිතයෙන් කපා හැර නිසා 700යි ලාභ ලාභ ගිණුමට ආවේ. ඊට අමතරව තොගේ කපා හැරීම අපි ඉස්සලා සාකච්ඡා කළා පිරිවැයට වඩා සුද්ධු ප්‍රලබ්ධයගේ අඩු නිසා 150ක්. ඒ අනුව 850ක් වෙනත් මෙහෙයුම් වියදම්. මූල්‍ය පිරිවැය වලට ආවේ කල්බදු පොලිය විතරයි. මුල්ලේ පිරිවැය වලට ආවේ කල්බදු පොලිය විතරයි. ඒක හරි සරලයි. හොඳයි කල්බදු ගැළපෙල්ල ගැන මගේ යකින් විස්තරයක් කියවේ තව සුළු මොහොතකින්. කල්බදු පොලිය තමයි මෙතන ආවේ මුල්ල පිරිවැය. ඒ අනුව ආදායම් ප්‍රකාශනයේ ලකුණු ටික දාලා තියෙනවා. මෙතන වඩා හොඳයි අයබාරය කියන වචනේ යූස් කරනවා නම් අයබාරය ඒක මේ අවුරුද්දේ ඉඳලා මා කින්නිකේ එන්න නියමිතයි. හොඳයි අයබාරය නැත්නම් විකුණු 13750යි. අයබාරය 13750. ඒක ආවේ කොහොමද? තිබුණේ ඇත්තටම විකුණුම් රුපියල් 12500ක්. ඒකට රෝමන් 7 තියෙන වර්ධනි වැඩි කරනකොට 12500ට
එදාස් දෙසිය පනාක් එකතු වෙලා තමයි මේකාර වර්ධ නිවැරදි කරන්න ගියලා දොළොස්දාස් පන්සීයක් තිබුණේ. ඒකට තව වර්ධ නිවැරදි කරන්න ගියලා එදා දෙසිය පනාක් එකතු වුණා. අයෙම තමයි මේ විකුණුම් රුපියල් 13,750. විකුණුම් පිරිවැය ඉස්සලමම පෑදිලි කළා 8,300යි. ලකුණු දෙක ගානේ මෙතන දාන. දල ලාභය 5,450යි. වෙනත් ආදායම් තියෙන්නේ රුපියල් 10,000ක්. මෙතන 10,000යි. ඒක ලකුණු එකක් දෙන්න. මොකද මේ වෙනත් ආදායම රුපියල් 10. මෙතේ එන්නේ පුතා. වෙනත් ආදායම රුපියල් 10 තමයි. ඔබට ශේෂ පරීක්ෂමේ මතකද? හරියටම ශේෂ පරීක්ෂමේ මැද ත්‍රෛමාසික තැන්පතුවක් කළා. ඒ ත්‍රෛමාසික තැන්පතුව හොඳට බලන්න ඔබේ ශේෂ පරීක්ෂමේ. කල්පිරෙන්නේ 5/31. ඒතර 5/31 කියන්නේ 5 වෙනි මාසේ ලබන අවුරුද්දට න්‍යායිති. ඒතර 4 වෙනි මාසෙත් ලබන අවුරුද්දට න්‍යායිති. නමුත් 3 වෙනි මාසේ ත්‍රෛමාසික ගුවා මාස 3ක් වෙනවානේ. 3 වෙනි මාසේ පොලිය මේ මාසේ පොලිය ගන්න පුළුවන් නේ අපිට ආදායමක් ලෙස. ඒ අනුව 1000 වැඩි කිරීම 100 12 වැඩි කිරීම 12න් 1 ත්‍රෛමාසික තැන්පතුවෙන් 1 මාසයක් මේ අවුරුද්දට අයිති නිසා අන්නේ පොලිය ආදායම තමයි 1000 වැඩි කිරීම 100 12 වැඩි කිරීම 12න් 1 රුපියල් 10ක් වෙනත් ආදායම් හොඳයි මං ආයි හිටපු තැනට එන්නම් ඒ අනුව එතනට ලකුණක් වැටෙනවා 5,460යි බෙදාහැරීමේ පිරිවැය 2,425 බෙදාහැරීමේ පිරිවැය 2,425 දැන් එකවරම ළමයි කලබල වෙනවා ලකුණු දෙනකොට හිතෙන්නේ පොඩ්ඩක් වැරදුනහම කඩාගෙන වැටෙනවා මානසිකත්වය අපි හිතමු බෙදාහැරීමේ පිරිවැය 2,450 සමාවන්න 2,425 ඔබට ඇවිල්ලා නැත්නම් බය වෙන්න එපා මේ පෙරවැඩේට ඊළඟට ලකුණු හම්බ වෙනවා පෙරවැඩේ ඇතුලේ ඔබට යම් ප්‍රමාණයකට හරියට කරලා තියෙනවා නම් එතකොට අර නැති වෙච්ච ලකුණු දෙකෙන් සෑහෙන ප්‍රමාණයක් පෙරවැඩේට ගියාම ආයි හම්බ වෙනවා ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා මම මෙතන ඒවා සඳහන් කරලා නැහැ නමුත් පේපර් මාකින් වල එහෙම තමයි දැන් විකුණුම් පිරිවැය මෙතන 8,300 වැරදුනා ගැටලුවක් නැහැ ඔයා මේ පෙරවැඩේ ඇතුලේ මොනව හරියට කරලා තියෙනවා නම් මොනව මොනව හරියට ලකුණු අපේ. හරි. එසන් නැත්තටම නැතුව යන්නේ නැහැ. ඔබ සාධාරණ මහන්සියක් දරලා ගානක් හැදුවම ඒකේ ඔබට අවසන් පිළිතුර වැරදුනා ලකුණු 75කට වඩා හම්බ වෙනවා. අනේකේ තාම වැදගත්. ලකුණු 1ක් 2ක් නෙමෙයි 75කට වඩා ගන්න පුළුවන්. ඔබ සාධාරණ මහන්සියක් දැරුවොත් එහෙම ඒක අවසන් පිළිතුරු වැරදුනාට ගැටලුවක් නෑ හොඳයි පරිපාලන වියදම් 1,480යි අපි සාකච්ඡා කළා වෙනත් මේ යුපියද 850යි මූල්‍ය පිරිවැය 170යි ඒ අනුව මුළු වියදම මෙතනට ගන්න 4,925 බදු පෙර ලාභේනවා බදු පෙරලා මේනවා පන්සිය 35 අඩු කළ ආදායම් බදු 120 මේ ලකුණු මම පෙන්නලා තියෙන රතු පෑනේ ඒ ලකුණු ඔබ දාගන්න ආදායම් බදු 120 ආව හැටි බලන්න මේ තියෙන ආදායම් බදු 120 ආපු හැටි ඒක හරිම සරල හරිම නියත ගැළපිල්ල මේ ගැළපිල්ල වර්තමානයේ ලොකුවට වෙනස් වෙලා එන්නේ නැහැ 2020-21 වර්ෂයේ තක්සේරු කළ ආදායම් බද්දට එකතු වුණා පෙර වසරේ ඌනතාවය 10යි අය අනු ආදායම් බද්ද 120ක් ලෙස මෙතන ගැළපුණා
මට චුට්ටක් බලන්න දැන් ආයි හරියන පොඩ බලන්න හරිද කියලා මේක ආයි ඉස්සෙල්ලා බැලුවනේ යනවාද දැන් ආයි බලන්න පොඩි අවුලක් වුණා screen එක හරියට බලන්න screen එක පේනවද කියලා බලන්න screen එකයි මාවයි බලන්න ඇහෙනවද ඇහෙනවද බලන්න screen එක පේනවද වෙන screen එකක්ද දන්නේ බලන්න ඒ අනුව ආදායම් බද්ද ලෙස 120ක් ගැලපුණා වර්ෂයේ ලාභය 415යි වර්ෂයේ ලාභය 415යි අඩු කළා අර වෙනත් විශ්ීර්ණ ආදායම් වල ප්‍රත්‍යාගරණ සංචිතේ කපා හැරීමක් අපි කළා මොකද මේ අවුරුද්දේ ඉඩම ප්‍රත්‍යාගණනෙන් අපිට 1700ක අලාභයක් ආවා ඌනතාවයක් ආවා මේ අවුරුද්දේ ඉඩම ප්‍රත්‍යාණය කරලා දෙවන වරට 1700ක ඌනතාවයක් ආවා ඒකෙන් අපි 700ක් ලාභ ලාභ ගිනු මේ වෙනත් තියදන් වලට යනවා කලින් අවුරුද්දේ තිබුණු සංචිතයෙන් 1000ක් කපායි අනේක තමයි වෙනත් විශ්ීර්ණ ආදායම් වල මේ වරහන් තුල පෙන්වන්නේ අපි වෙනත් විශ්ීර්ණ ආදායම් ගිනුමට හර වෙන එක නැත්නම් ප්‍රත්‍යාන සංචිත ගිනුමට හර වෙන එක හොඳයි මුළු විශ්ීර්ණ ආදායම 585යි හොඳයි අපි මේ අවස්සාවේ විශේෂයෙන්ම සටාන් වල අංක 1 වෙනත් ආදායම් අපි සාකච්ඡා කළා සටහන් අංක 3 ආදායම් බදු සාකච්ඡා කළා මෙන්න මේ සටහන් අංක 2 ගොඩක් අය අමතක කරනවා මේක තුල ඔබ පෙන්වන්න ඕනේ ඔබ අඩු කරපු වැදගත් තියෙනවා මේ ෂේය ඔබට වෙන වෙනම පෙන්වුවත් ගැටලුවක් නැහැ තොග කපා හැරි ප්‍රමිත අංක 2ට අනුව ඔබ වැදගත් තියෙනම පෙන්වන්න ඕනේ කල්බදු පොලි වගකීම් සාතික වියදම් මෙන්න මේ වැදගත් වියදම් කීපයක් වෙන්නන්න මේකට හැමදාම ලකුණු අඩුම ගානේ දෙකක්වත් වෙන් කරනවා ඔබ 3 4ක් 5ක් පුළුවන් නම් මේකේ පෙන්න මේක එකතුව එහෙම ගන්න යන්න එපා හොඳයි අපි එමු ස්කන්ධ ප්‍රකාශනයේ බලන්න මේ තියෙන්නේ ශේෂ පිරික්ෂුමේ ලබා දුන්න සාකෝ ප්‍රකාශිත ප්‍රාග්ධනේ ශේෂේ 5000 ප්‍රත්‍යාගන සංචිතය කියන්නේ ඉඩම කලින් ප්‍රත්‍යාණය කළා වෙච්ච ලාභය 1000යි පොදු සංචිත තීරුව නම් ඇත්තටම අවශ්‍ය නැහැ පොදු සංචිතයක් මේ ගානේ නැහැ අර ඔබට පුරුද්දක් ලෙස ඕන නම් මෙහෙම ඇඳට කමක් නෑ නමුත් මේ ගාණේ පොදු සංචිතයක් නෑ රඳවාගත් ඉපැයීම් ආරම්භක ශේෂය 2130 මේ එකතුව තීරුවට විභාගයේදී සමහර වෙලාවට කලාතුරකින් ලකුණු හම්බ වෙනවා එහෙනම් ඔබට වෙලාව තිබුණොත් ගාන අදලා වෙලාව ඇති වුණොත් নিকමට මේ එකතුව තීරුව පෙන්න එකට සමහර වෙලාවට කලාතුරකින් ලකුණක් දෙන්න පුළුවන් හොඳයි ස්කන්ධ ප්‍රකාශනයේ ඇතුලේ මොනවද සටහන් මේ තින්නේ රඳවාගත් ඉපයුම් වලින් ප්‍රාග්ධනිත කිරීම අපි කියනවා ඒ කාලේ ප්‍රසාදනිකුතුව කියලා ගානේ තියෙනවා ගැලපිලි අංක 8 රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කිරීම රුපියල් දස ලක්ෂය ගැලපිලි අංක 8 ප්‍රසාදනිකුතුව කියලාත් කියනවා මේ තමයි අපි අර මුළු විස්තීර්ණ ආදායම ගේනකොට වර්ෂයේ ලාභය රඳවාගත් ඉපයුම් තීරුවේ දානවා. අර වෙනත් විස්තීර්ණ ආදායම් වල තියෙන ප්‍රත්‍යාන සංචිත තීරුවේ දානවා.
මෙන්න මේ අවසාන ශේෂ ඔබ හිමිකමට පෙන්වන්න ඕනේ ඔබේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හොඳයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ මම අවධානය යොමු කරනවා මුලින්ම පහළ කොටසට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ උඩ කොටසට කලින් මම ඔබේ අවධානය පහළ කොටසට යොමු කරනවා. මෙදී මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ පහළ කොටස හිමිකම සහ වගකීමුත් තියෙනවා මේ පැත්තේ. හොඳයි. හිමිකම ඔබ චෙක් කරන්න. අර ස්කන්ධ ප්‍රකාශනේ ආපු පිළිතුරු. දැන් මේ වගේ ඒවා බිඳුවක් නම් නොලිව්වත් කමන්නේ. හොඳයි. ඊළඟට වගකීම් ටිකත් ඔහොමම පහළ කොටස චෙක් කරන්න. කල්බදු ණය මම ඉස්සලා කිව්වා ඔබට කල්බදු පිළිබඳව ගැළපිල්ල පිළිබඳව ආයි මතක් කිරීමක් කරන්නම් කියලා. ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න ගැළපිලි අංකය ගැළපිලි අංක 4 මෝටර රථයේ 2019 කියන්නේ මේ අවුරුද්දේ මුල නෙමේ කලින් අවුරුද්දේ මුල කල්බද්දාක් යටතේ වසර 4ක කාලයකට භාණ්ඩ බෙදා හැරීම සඳහා අත්පත් කරගෙන ඇත. ගෙවිය යුතු වාර්ෂික කල්බදු වාරිකයේ 700කි. ප්‍රවර්තන වර්ෂයේ කල්බදු වාරිකයේ ගෙවා ඇති අතර ඒ කල්බදු වාරික ගිණුමට ආශේෂ පරීක්ෂමේ තියෙනවා කල්බදු වාරිකයේ කියලා. ඔබ දන්නවා ඒක ශේෂ පරීක්ෂමට හරියක් දාලා මෙන්න මේ කල්බදු ණය හිමියගේ ගිණුමට හර කරන්න. ඉතින් මේක ඔබ හොඳින් පරිශීලනය කරා නම් ඔබට තේරෙනවා ශේෂ පරීක්ෂම ඇතුලේ කල්බදු ණය හිමිය හිටියා මේ තියෙන ශේෂය. ඒ කියන්නේ යාලා මුල් සටහන් තියලා උදාහරණයක් ලෙස මූලික ගෙවීම මූලික කල්බදු වගකීම ඔන්න ඔය වගේ මුල් පියවර දෙක තියලා ඉවරයි. මොකද මේ අවුරුද්දේ නෙමෙයි ඇත්තට මොකද ගත්තේ ගිය අවුරුද්දේ මුල් දවසේ. එසම මුල් පියවර තියලා අපිට තේන්නේ පොලියේ ඉඳලා සටහන තියාගෙන යනවා. මේ තේන්නේ පොලිය. අපි කියනවා මේකට තුන්වෙනි පියවර කියලා. තුන්වෙනි පියවර කියලා අපි කියන්නේ පොලිය. ආ පොලිය ඔයා ලාභ ලාභ ගිනීමේ මූල්‍ය පරිවැයවලට හරකලා අපි ඒක සාකච්ඡා කළා මෙතනට බැර. කල්බදු ණය හිමියන්ට බැර. ඊළඟට වාරික ගෙවීම ශේෂ පරීක්ෂමේ තිබුණා. ශේෂ පරීක්ෂමට හරිය දාලා මෙතන හර. කල්බදු ණය හිමියන්ට හර. ඒ අනුව කල්බදු ණය හිමියගේ ගිණුමේ ශේෂය පර්ගේ ඊගේ අපි දෙකට කඩලා දානවා. ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන ණය මුදල ජංගම ඉතුරු ටික ජංගම නෝන. ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන ණය මුදල කොහොමද හොයාගන්නේ? වාරිකයේ 700ෙන් ලබන අවුරුද්දේ මෙන්න මේ පොලිය අයින් කරා. ලබන අවුරුද්දේ ගෙවන්න ඉන්න ණය මුදල 550. ඒක ජංගම වගකීම්වල. මේක ජංගම නොවන වගකීම්වල. මම ඔබට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ යට කොටස පෙන්නමින් හිටියේ. මේ දෙනේ කල්බදු ණයවල ජංගම නොවන කොටස. මේ දෙනේ ජංගම කොටස. ඊට අමතරව ජංගම වගකීම්වල ගෙවිය යුතු EPF මම ඉස්සලා කිව්වා. තිබුණේ 80ට තව බැර වුණා 120 200යි. මේ ගෙවිය යුතු ETF TI මේ ගැළපිලි ඔබ තනි ව්‍යාපාරවල ඉඳන්ම පුරුදු වෙලා තියෙන්නේ. කල්බදු උනා අපි සාමාන්‍යයෙන් කියන්නේ 13 ශ්‍රේණියට අයිති උනාට 12 ශ්‍රේණියේ ඉඳලා තනි ව්‍යාපාරවල ඉඳන්ම පොඩ පොඩ කියා දෙනකොට ලේසි. ඉතින් මේ EPF ETF එහෙම EPF ETF වෙන රූප තුනක් තියෙනවා. ඒ රූප තුනෙන් සරල රූපයක් තමයි මේ ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ. සේවකයාගේ EPF දායකත්වයේ මුකුත්ම කරදරයක් නැහැ. යා ගලපලා ඉවරයි. ඒතර මේක සරලම රූපයක් දීලා තියෙන්නේ. හොඳයි. මෙතන ගෙවිය යුතු ETF 30යි. ආදායම් බදු වෙන් කිරීම. ඔබට මතක ඇති ආදායම් බද්ද මේ වසරේ 110ෙන් 90ක් ගෙවලා තිබුණා. ඒ 90 තව 20ක් එනවා වගකීම් වලට. 110ෙන් 90ක් ගෙවලා තිබුණා. මේ එනම් වගකීම් වලට තව 20ක් එනවා. ඊට අමතරව වගකීම් සාතික සදා වෙන් කිරීම අපි සාකච්ඡා කළා. 150ක් එනවා. වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ හිමියෝ 3900ක් එනවා. ඊට අමතරව නොයිපයු ආදායම 200ක් එනවා. අනේ ගැළපිල්ල පොඩ්ඩක් බලන්න. නොයිපයු ආදායම අපි කියනවා ගනුදෙනු කරුවන් සමග ඇති කරගත් ගිවිසුම් මත අයබාරය කියන ප්‍රමිතිය SLFRS 15 කියන ප්‍රමිතියෙන් තමයි ඔබට දීලා තියෙන්නේ රෝමන් 12 ගැළපිල්ල.
රෝමන් 12 ගැලපී 2021 3 තිය දින ව්‍යාපාරය ගනුදෙනු කරුවෙකු සමග ගිවිසුමකට එළඹුණු අතර එයින් රුපියල් 2 ලක්ෂයක් වටිනා භාණ්ඩ සැපයීමටත් සවිකිරීමටත් ව්‍යාපාරය ඔහුට පොරොන්දු විය. අපි මේවට කියනවා SLFRS 15 ප්‍රමිතියට අනුව මෙතන ගිවිසුමක් තියෙනවා. ගිවිසුමක් තියෙනවා. ඒ වගේම මිලක් තියෙනවා. ඔබට මතක ඇති පියවර පහ. ගිවිසුමක් තියෙනවා, මිලක් තියෙනවා. ඒ වගේම කාර්ය සාධන බැඳීම් තියෙනවා. මොනවාද කාර්ය සාධන බැඳීම්? භාණ්ඩ සැපයීම සහ සවිකිරීම. කාර්ය සාධන බැඳීම්. කාර්ය සාධන බැඳීම් අනුව මිලවෙන් කරන්න දෙයක් නැහැ. මොකද සැපයීමයි සවිකිරීමයි ඔක්කොම එකට යන්නේ. හරි? හොඳයි. අවසාන පියවර අපි කාර්ය සාධන බැඳීම තෘප්තිමත් කළොත් තමයි ආදායමක් ලෙස පෙන්වන්න පුළුවන්. ඉතින් මේක තාම සවි කරලා නැහැ. ඉතින් මේක අපිට ආදායමක් ලෙස පෙන්වන්න බැරි නිසා තමයි වගකීමක් ලෙස පෙන්වන්නේ. හොඳයි. රුපියල් 200 හොඳට කියවන්න. ගනුදෙනුකාරයා රුපියල් 200 අපිට දීලා තියෙනවා. තාම අපි වාර්තා කරලා නැහැ. එහෙනම් මුදල් වලට එකතු වෙනවා 200ක්. ඊට අමතරව නොයිපයු ආදායම් ලෙස එනවා 200ක් ජංගම වගකීම්වලට. මේ තියෙන්නේ මුදල්. මුදල් වලට 200ක් එකතු වෙන්න ඕනේ. ඊට අමතරව නොයිපයු ආදායම ජංගම වගකීම්වලට එනවා. හොඳයි. ඔබ සාමාන්‍යයෙන් දැකලා ඇති ඔය මුදල් අපි සාමාන්‍ය වෙනස් කරන්නේ නැහැ ගණන් හදනකොට. නමුත් මෙතන ඇත්තට මුදල් වෙනස් වෙනවා. මොකද හේතුව අන්තිම දවසේ රුපියල් 200ක ලැබුණු මුදල අපි වාර්තා කළා නෑනේ. ඉතින් ඒවා එතකොට මුදල් වෙනස් වෙනවා. හරියට නිකන් අර බැංකු සැසඳුම් හදනකොට සංශෝධනය කරනවා වගේ මුදල් ගිණුම. අනේ ඒ වගේ එකක් අපිට කරන්න පුළුවන් අවසාන ගිණුම හදනකොට. ඉතින් මෙතන තියෙන්නේ ඉන්නේ ඒ වගේ එකක්. 200කින් මුදල් ගිණුමට එයා වාර්තා කළා නෑනේ. ඒ නිසා මුදල් වලටත් එකතු වෙනවා. අනේ පැත්තෙන් නොයිපයු ආදායම් කියලා තේනවා 200. හොඳයි මම හිටියේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අට කොටසේ ජංගම වගකීම ඔක්කොම 5050යි ජංගම නෝන එකයි තියෙන්නේ 660යි මේ හිමිකම 7545යි මුළු එකතුව 13255යි රතු පෑනෙන් දාලා තියෙන විදියට ලකුණු දාගන්න ඉතින් ලකුණු දැමීම නෙමේ ඇත්තටම ගොඩාක් වටින්නේ පෙම් එකක ඩිස්කෂන් එකෙන් ඔබ ලබා ගන්නා වූ දැනුම තමයි අවබෝධය තමයි වැදගත් වෙන්නේ. ලකුණු දා ගැනීම ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. නමුත් ඩිස්කස් කරන එකෙන් ලබා ගන්න ප්‍රයෝජනය හැමෝටම ගන්න බෑ. හොඳයි. දරුවනි අපි දැන් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උඩ කොටස බලමු. මේ උඩ කොටස. එතනින් ඒකාන අවසන් වෙනවා. මේ උඩ කොටසේ ඉස්ලාම ඔබ දන්නවා මේ දේපල පිරියත උපකරණ නෝට් නම්බර් 4 වල දේපල පිරියත උපකරණ නෝට් නම්බර් 4 වල අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. නෝට් නම්බර් 4 වල මේ ඉඩම ගැන මම කියා දුන්නා ප්‍රත්‍යාගණයේදී අගේ බැස්ස 1700. මේ පරිගණකයට මුකුත්ම උනේ නැහැ මේ අවුරුදු 6 විතරයි උනේ. මේ තියෙන ඉඩමේ ධාරණාගේ මේ තියෙන පරිගණකයේ ධාරණාගේ මේ එකතුව తీරුව මම ළමයිට කියන්නේ වෙලා තිබුණොත් කරන්න මොකද කලාතුරකින් ලකුණු දෙන්න ඉඩක් තියෙනවා. හොඳයි. ඒ අනුව එකතුව ආවා රුපියල් 4750 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ඊළඟට භාවිත අයිති ඇති වත්කම් වල නෝට් නම්බර් 5 බලන්න. භාවිත අයිති ඇති වත්කම් නෝට් නම්බර් 5 බලන්න. මෝටර රථයක් තමයි තිබුණේ 3000යි. එකේ ෂේ වෙලා තිබුණත් ගිය අවුරුද්ද සනා මේ අවුරුද්ද ෂේ අපි කරගත්තා. ඒ අනුව සමුච්චිත ෂේ 1200 ගියාම ධාරණාගේ 1800යි. හොඳයි. ජංගම වත්කම් ටික බලන්න. අග තොගේ ඔබට මතක ඇති පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධයගේ අඩු වුණා 1600යි. මේ ණය ගැතියන්ගෙන් අර බොල් ණය කැපුවාට පස්සේ 3200ක් ඇවිල්ලා අඩමාන ඉඩහැරීම 10%ක් අඩු වුණාම 2880ක් වුණා. 2880ක් වුණා. ඉදිරියට ගිය කුලිය 720යි. මුදල් 495 සාකච්ඡා කළා.
ත්‍රෛමාසික තැන්පතුව 1000යි. ඒ සඳහා ලැබිය යුතු පොලිය 10යි. ඒ පොලිය අපි සාකච්ඡා කළා. පොලිය 10 ලැබිය යුතු. හොඳයි. මේ ජංගම වත්කම් වල එකතුව 6705යි. මුළු එකතුව 13255යි. දැන් ඔබ සාමාන්‍ය මාකින් ස්කීම් එකක් බලුවාම පොඩි වෙනසක් දකි ඒ තමයි මේ සමහර ජංගම වගකීම් අපි පෙන්නනවා ඔක්කොම එකට එකතු කරලා නෝට් එකක් වෙනවා එහෙම කළත් ලකුණු හම්බ වෙනවා නැත්නම් ඔබ මේ වගේ වෙන වෙනම ලිව්වත් ලකුණු හම්බ වෙනවා ඒ නිසා ඒ වගේ ඒවා අර දෙපාරක් මහන්සි වෙනවට වඩා හොඳයි මෙතනම ඔක්කොම ටික වෙන වෙනම ලියලා දාන්න හරි මේ ජංගම වගකීම් වල සමහර වගකීම් තියෙනවා වෙනත් ගෙවිය යුතු දෑ කියලා වෙනම නෝට් එකක පෙන්වන්නත් පුළුවන් නැත්නම් මෙතනම පෙන්වුවත් ලකුණු අපේ ජංගම වක්කමුත් ඒ වගේ තමයි සමහර ඒවා තියෙනවා වෙනත් ලැබිය යුතු දෑ කියලා නෝට් එක දාන්නත් පුළුවන් නැත්නම් ඔයා මේකේ ලිව්වා කියලා ලකුණු කැපෙන්නේ ලකුණු හම්බේ හොඳයි ඒ නිසා අපි අර ළමයාට වෙන අනවස මහන්සිය වළක්වා ළමින් ලකුණු ඔක්කොම ගණ්ඩායි බලන්නේ හොඳයි ලකුණු 40 ම මේ රතු පෑනෙන් අපි කලින් පිටුවේ සහ මේ තියෙන කලින් පිටුව මේ පිටුවේ අපි දැක්වුවා අපි දෙවන ප්‍රශ්නය සාකච්ඡාවට ගමු දෙවන ප්‍රශ්නේ අයන්න ඒතාම සරල ප්‍රශ්නයක් තොග මට්ටම් ගණනය කරන්නට හැබැයි ගානේ ඔබ තේරුම් ගන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා එකක් තමයි එක්තරා අමුද්‍රව්‍යයක් පිළිබඳවයි ගාන දීලා තියෙන්නේ බෝතල් වර්ගයක් හදන අමුද්‍රව්‍යයක් එක බෝතලයක් හදන්න අපිට ඔය කියන අමුද්‍රව්‍ය කිලෝ 2.5ක් අවශ්‍යයි එතකොට අවම පරිභෝජනය වෙන්නේ බෝතල් 200ක් කියන්නේ කිලෝ 2ක්ම අරගන්නේ 500ක් අන්න ඒක තේරුම් ගන්න මේ අවම පරිභෝජනය බෝතලයකට කිලෝ 2ක්ම අරගන්න බෝතල් 200ක් කියන්නේ අවම පරිභෝජනයේ කිලෝ 500ක් උපරිමේ බෝතල් 220ක් කියන්නේ කිලෝ 2ක්ම අරගන්නේ උපරිම තොග පරිභෝජනය කිලෝ 550 එක බෝතලයක් කියන්නේ අමුද්‍රව්‍ය කිලෝ 2.5 මේ ගාන කරන්න ඉස්සෙල්ලා මේ වගේ වගුවකට සාරාංශගත කරන්න අවම උපරිම සාමාන්‍ය දැන් මේ ප්‍රශ්නේ තියෙන ඊළඟ ගැටලුව තමයි මේ සතියක පරිභෝජනය දුන්නට පොරොත්තු කාලයේ දීලා තියෙන දිනවල. ඒත් එහෙම ගණන් හදන්න බෑනේ. සතියක පරිභෝජනය දුන්නාම එක්ක පොරොත්තු කාලයත් සති වලින් දෙන්න ඕනේ. දැන් මේ වගේ දිනවලින් දුන්නම ගාන හදන්න බෑ. එහෙම නැත්නම් පොරොත්තු කාලයේ දිනවලින් දුන්නාම පරිභෝජනයත් දිනක පරිභෝජනය කරගන්න. එක්ක මේක දිනක පරිභෝජනය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක සතියක පොරොත්තු කාලයේ සති වලින් පරිවර්තනය කරගන්න ඕනේ. ඔය දෙකේ එකක් කරගන්න නැතුව ගාන කරන්න බෑ. ඉතින් සතියක් කියන්නේ දින 5ක් කියලා ගානේ කියලා තියෙනවා. එතකොට ඔබ එක්ක මේක පහෙන් බෙදා ගන්න ඕනේ. නැත්නම් මේක පහෙන් බෙදා ගන්න. සතියක පරිභෝජනයේ දිනක පරිභෝජනයේ බවට පත් කරන්න පහෙන් බෙදලා ගන්න. එහෙම නැත්නම් පොරොත්තු කාලය දිනවලින් දීලා තියෙන එක සති බවට පත් කරන්න මේක පහෙන් බෙදා. ඒක තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. හරි. එයානෝ යලි යනෝ මට්ටම සමානයි. පිළිතුරට ලකුණු දෙකක් තේ. උපරිම තොග පරිභෝජනයේ වැඩි කිරීම උපරිම පොරොත්තු කාලය. ඊළඟ අවම තොග මට්ටම ඔබ දන්නවා අවම තොග මට්ටම හොයන සූත්‍රය. යලි යනෝ මට්ටම රින සාමාන්‍ය තොග පරිභෝජනයේ වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය. ලකුණු දෙකක් දෙන්න 280. උපරිම තොග මට්ටමේ සූත්‍රය දන්නවා.
යලියනු මට්ටමරින ආමතක පරිභෝජනෙ වැඩි කිරීම ආමපොරොත්තු කාලය ධන ඇනෝම් ප්‍රමාණය ඊයෝ කිව් හොඳයි උපරිම තොග මට්ටම 4140 සාමාන්‍ය තොග මට්ටම කිව්වහම පිළිතුරු දෙකක් තියෙනවා අපි එක පිළිතුරයි දක්වලා තියෙන්නේ එක සරලම විදියට ගන්නවා නම් ආමතක මට්ටම ධන උපරිම තොග මට්ටම බෙදීම දෙක 2210 ඒ අනුව ලකුණු 8ක් පිරිනමලා තියෙනවා දෙකේ අයන්නට අපි එමු දෙකේ අයන්නට ලකුණු 24ක් තියෙනවා එකට පොදු කාර්ය පිරිවැය ප්‍රශ්නේ ඉතාමත්ම ජනප්‍රිය ප්‍රශ්නයක් ඒකේ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවේ ලකුණු ටික දාගන්න තරමක් මේක ලොකු කරලා පෙන්වන්න පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව මේකේ ලකුණු ටික දාගන්න පේනවා ඇති ඔබට වක්‍ර වැටු කෙලින්ම බෙදලා දීලා තිබුණු නිසා වක්‍ර වැටු ඍජුවම බෙදලා දීලා තිබුණා ඒ විදිහටම දාගත්තා ප්‍රතිපාදනය කියලා අපි ඒකට කියනවා වක්‍ර ද්‍රව්‍ය ඍජුවම බෙදලා දීලා තිබුණා ඒක ප්‍රතිපාදනය කරලා තිබුණා විදුලිය අපි විභාජනය කරගත්තා කිලෝවොට් පැය ගානේ අනුපාතයට කුලිය අපි විභාජනය කරගත්තා බිම් ප්‍රමාණය අනුපාතයට ආරක්ෂක ගාස්තු ආරක්ෂක සේවක සංඛ්‍යාවේ අනුපාතයට නඩත්තු දෙපාර්තමේන්තුවේ සුළුපකරණව අපි නඩත්තු දෙපාර්තමේන්තුවට කෙලින්ම දැම්මා ෂේ ගානේ ඔබට දැක්කද දන්නේ මේ ගානේ රෝමන් දෙක තොරතුරේ දෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව එක සහ දෙක යන්ත්‍ර එතකොට යන්ත්‍ර ලක්ෂ 6ට 10000ක් 60000 වුණාට මෙතනට ගන්නෙ 30000 මොකද හේතුව මේ ගාන දීලා තියෙන්නේ අර්ධ වර්ෂයකට ගානේ උඩම හයිලයිට් කරගන්න අර්ධ වර්ෂයේ සඳහා තමයි ගාන අපිට හදන්න තියෙන්නේ එතන වර්ෂයේ කසේ 6,10,000යි රෝමන් දෙකේ ඒ අනුව මෙතනට ගන්නෙ 30,000 මෙතනත් එහෙමයි 8,10,000 80,000 වුණාට ගන්නෙ 40,000 ඒ අනුව පොදු කාර්ය පිරිවැය මේ එන්නේ මූලික විභාජනයේදී ලැබෙන පිළිතුර නැවත විභාජනයේදී අපි මොකද කරන්නේ මේ සේවා අංශයට ලැබුණු පිළිතුර අපි නිෂ්පාදනංශ එකට සහ දෙකට යලි විභාජනය කරනවා අතිරේක තොරතුරු අංක 1 කියනවා පාට 3 අනුපාතයට මේක යලි විභාජනය කරන්න කියනවා ඒ අනුව අවසානයේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව 1හි අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය මේකට තව බිඳු 3ක් දාගත්තම 2,35,000 නිෂ්පාදනංශ දෙකේ රුපියල් 1,86,000 ලකුණු මේ කියලා තියෙන විදියට දාගන්න. දැන් මේකේ යලි යලි කියන උත්තරේ උපුටා ගැනීමවත් ලකුණු දා ගැනීමවත් නෙමේ පිළිතුර සාකච්ඡාවයි වැදගත් වෙන්නේ. හොඳයි අංක 2 ප්‍රශ්නය පොදු කාර්ය පිරිවැය අන්තර්ගාන අනුපාතය නිෂ්පාදන දෙපාර්තමේන්තුව 1 නිෂ්පාදන දෙපාර්තමේන්තුව 1 අයවැයගත පොදු කාර්ය පිරිවැය බෙදුවා මොන පදනම මතද ගානේ කියන්නේ යන්ත්‍ර පෑ පදනම මත ඒ අනුව අයවැයගත පොදු කාර්ය පිරිවැය බෙදුවා මෙතන අයවැයගත යන්ත්‍ර පෑ ගණන 10,000 ඒ අනුව පෑකට 23,750 මේක ශ්‍රම පෑ පදනම මතයි යන්නේ
යනුසම පැයකට රුපියල් 15යි සතපනා පාවාන් යුගලේක නිෂ්පාදන පිරිවැ විලක්ුණු හතරක් දීලා තියෙනවා මේ තියෙන්නේ ගත්ත හැටි පාවාන් යුගලේකට අමු ද්‍රව්‍ය වලටයි ශ්‍රමයටයි යනවා ඔක්කොම 97 45 52යි නිෂ්පාදන දෙපාර්තමේන්තුව එක හරහා එනකොට පැයකට රුපියල් 23යි සතපනා ගානේ එක පාවාන් යුගලයකට පැය 6ක් ගත වෙනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තුව දෙක හරහා යනකොට පැයකට රුපියල් 15යි සතපනා ගානේ පැය 4ක් ගත වෙනවා. ඒ අනුව එක පාවාන් යුගලයකට යනවා රුපියල් 300ක් නිෂ්පාදන පිරිවැය. ඊළඟට හතරවෙනි ඒකෙම හතරවෙනි ප්‍රශ්නේ පාවහන් යුගලේක ඔබ විකුණන මිල ළඟට එන්න ඕනි ඊට කලින් පාවහන් යුගලේක නිෂ්පාදන පිරිවැය අපි ළඟ තියෙනවා නිෂ්පාදන නොවන ටික තව එකතු කරපුවාම පාවහන් යුගලේක පිරිවැය අපිට ලැබෙනවා මේ තියෙන්නේ පාවහන් යුගලේක නිෂ්පාදන පිරිවැය ගානි කියනවා රෝමන් 6 තොරතුරේ නිෂ්පාදන නොවන පිරිවැය යනවා නිෂ්පාදන නොවන විචල්්‍ය පොදු කාර්ය පිරිවැය ඔය කොමිස් වගේ ව රුපියල් 80යි නිෂ්පාදන නොවන ස්ථාවර පොදු කාර්ය පිරිවැය යනවා රුපියල් 160,000 කියන්නේ පාවාන් යුගල 8,000කට නිසා රුපියල් 20යි ඒ අනුව එක පාවාන් යුගලයක පිරිවැය රුපියල් 400යි ඒ අනුව විකුණන මිල කීයද පිරිවැය මත ලාභය කියලා නෙමෙයි ගානේ කියන්නේ හොඳට බලන්න විකුණුම් මිල මත ලාභය 100න් 20. දැන් මේ පිරිවැයනේ. එහෙනම් පිරිවැය මත ලාභය 80න් 20. විකුණුම් මිල මත ලාභය 100න් 20යි කියලා තියෙන්නේ හයිලයිට් කරන්න. දැන් මේක පිරිවැයනේ. පිරිවැය මත ලාභය ගන්න 80න් 20. ඒ අනුව ලාභය රුපියල් 100යි. පාවාන් යුගලයක් විකුණන්නේ රුපියල් 500 ගානේ. අහන්නේ පාවාන් යුගල 8000කින් අපිට ලැබෙන මුළු විකුණුම් ආදායම කියලා කියන්නේ. පාවාන් යුගලයක් විකුණන්නේ 500 ගානේ. පාවාන් යුගල 8000කින් අපිට ලැබෙන්න තියෙන මුළු විකුණුම් ආදායම අහන්නේ රුපියල් මිලියන 4යි. හොඳයි. අපි අවධානය යොමු කරමු දෙවනි ප්‍රශ්නේ යන්න කොටසට. එක සරල ප්‍රශ්නයක්. යන්නේ අංක 1 අහනවා සේවකයෝ වෙනුවෙන් ව්‍යාපාරයේ දරූ මුළු වියදම ඉතාම ජනප්‍රිය සූත්‍රයක් තියෙනවා ඔබ ළඟ ඒ තමයි දල වැටු ප්‍රදන සේවයාගේ EPFA ETF දායකත්වය අය anu වෙනවා ව්‍යාපාරයේ දරූ මුළු වියදම 667,500යි ඍජු ශ්‍රම පිරිවැ ඔබ දන්නවා මේකෙන් කොටසක් වක්‍ර කොටසක් ඍජු කරුණාකල එක තේරුම් ගන්න මේකෙන් කොටසක් වක්‍ර කොටසක් ඍජු. ඔබ දන්නවා නිෂ්පාදනය ඍජු අරමුණු කර නොගත් වෛද්‍ය දීමනා වගේ ඒවා අයින් කරන්න. ඒවා වක්‍ර. ප්‍රසාද දීමනා අයින් කරන්න. මේ වක්‍ර. මේ වෛද්‍ය දීමනා වක්‍ර එක කම්මල් පොදු කාර්ය. මේ ප්‍රසාද දීමනා වක්‍ර එක ලාභ ලාභ ගිනුමට යන්නේ. ඒ අනුව මේ වක්‍ර නිසා ඒවා අයින් කරපුවාම ඍජු පිරිවැයනෝ රුපියල් 517,500. වක්‍ර කියන්නේ මේ දෙක රුපියල් 150,000. ඒකෙන් කම්මල් පොදු කාර්ය පිරිවැයට යන්නේ 50,000යි. අනිත් ලක්ෂයේ ඇතරම යන්නේ ලාභ ලාභ ගිනුමට. ඒ අනුව කම්මල් පොදු කාර්ය පිරිවැයට 50,000යි. ඒ අනුව ප්‍රශ්න අංක 1 සහ 2 සාකච්ඡාව අවසන්. මුල් ලකුණු 42ක් ලැබිලා ඇති. අපි මේ ප්‍රශ්න අංක ප්‍රසන්න තුනේ ගනුදෙනු 1 සිට 13 දක්වා නෙමෙයි කියන්නේ. අනේක කරුණාකර තේරුම් ගන්න. 1 සිට 13 දක්වා විතරයි අපෙන් ඉල්ලන්නේ. නමුත් ඊට වැඩි ගනුදෙනු තියෙනවා. ඔන්න ඔක ළමයි ගොඩාක් කාලවක විභාගයේදී තේරුම් නොගන්න දෙයක්. 1 සිට 13 දක්වා විතරක් නෙමෙයි ගනුදෙනු තව තියෙනවා. හරි? මම
लार्ज कर लाते हैं हाँ ये गिरों पर न समय करने प्रश्ने अपने अन्य केसी तो दाह पर लगा को आप मानोगे तो बिता हमें वाले लाभ न दाह नहीं हो फलेनी काम देने हो අයිතිකාරයා මුදල් ආයෝජනය කළා රුපියල් 10 ලක්ෂයක් උපකරණය මුත් ගෙනාවා 3 ලක්ෂ. එයානු හිමිකම 13 ලක්ෂ හිමිවැය. දෙවැනි ගනුදෙනුවේ වෙළඳ වට්ටම කොහොමද අපි අඩු කරලා නේද? තොගේ වැඩි වෙනවා මුදල් අඩු. දැන් මේ ව්‍යාපාරයේ පරිගණක උපාංග අරිසක්. ඒතර පරිගණක උපාංග කියන්නේ ඒගොල්ලන්ගේ බඩු තොගේ. මේ පරිගණක උපාංග කියන්නේ ඒගොල්ලන්ගේ බඩු තොගේ. ඒතර බඩු තොගේ වැඩි වෙනවා මුදල් අඩු. අංක 3 ගිරිවැලේ 100ක පහන්කය 260කට මේ අනුන් ලාභය 60ක් තිබිපත. අංක 4 පිරිවැලේ 150ක පහන්කය 300කට 9යි මේ ලාභය 50ක් තිබිපත. අංක 5 700ක පරිගණකය පරිගණක කියන්නේ බඩු තොග 9ට ගන්න. අංක 6 300ක් පිරිවැය වූ පරිගණක බඩු තොග 270 වල කසුන්ත මේ 300ක් පිරිවැය වූ බඩු තොග ඒ 270 වල කසුන්ත මේ. ඒක පාඩුව තියෙයි මේ කමෙන් අර. අංක 8 සමීගයෙන් ලැබී කොහොමද? කියන සමීගයෙන් ලැබී තු මුදල 4 වෙනි ගනුදෙනුවේ තියෙනවා. සමීගයේ ලැබී තු මුදල කියන සමීගයෙන් ලැබී යුත්තේ 300යි. සියදායක මුදල් වට්ටමකට යටත් වෙලා එයානු සමීල් කියන ණය ගැටියගේ අපිට හම්බෙන්නේ 270යි දුන් වට්ටම කියන්නේ. සමීල් කියන ණය ගැටියගේ අපිට මුදල් හම්බෙන්නේ 270යි. එයානු දුන් වට්ටම කියන්නේ. අටේනි ගනුදෙනුව 150ක් පිරිවැය වූ වට්ටම 125කට 150ක් පිරිවැය වූ වට්ටම 125කට කාලාභය आरोप විසිපන්දාකින් 92කින් 8ක් තමයි කැපු EPA. ඒක දල වැටුප තිබිලා තියෙන්නේ කියක්. විසිපන්දාකින් 23කින් 23කින් 92කින් 8ක් තමයි කැපු EPA දෙලා සිපුන්දාගේ 92කින් 8ක් කැපුව EPF 2000. ඒ කියන්නේ දල වැටුප තිබිලා තියෙනවා 25000. දල වැටුප තිබිලා තියෙනවා 25000. ඒතර ගෙවුවේ සුද්ධ වැටුප මුදල් වලින් අඩු වෙනවා 23000. ගෙවියේ තු EPF වගකීම් වලට යනවා පිටා. යන දාමිනි එක. මාසයේ වියදම 30000. හැබැයි ගෙවුවේ 20000. 10000 යනවා වගකීම් වලට. आदाय प्रश्न
උදාහරණයක් ලෙස ණය ගැතියේ ව්‍යාපාර කෙලින්ම බැංකුවට සල්ලි එනවා. ඒතකොට ඒක ඔබට තියෙන මුදල් වලට එකතු කරන ගම අනිත් පැත්තෙන් අයිතිකාරයාගේ පෞද්ගලික ණය ගැතියේ ව්‍යාපාරට සල්ලි එනවා. මුදල් වලට එකතු කරන ගම අයිතිකාරයා අමතර ප්‍රාධාන්‍ය දුවා වගේ තමයි. හිමේ කමිටු එකතු කරා. අයිතිකාරයාගේ පෞද්ගලික ණය ගැතියේ ව්‍යාපාර සල්ලි දා අපේ ව්‍යාපාර සල්ලි එනවා. ඒතර ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා අනිත් පැත්තේ අයිතිකාරයාගේ හිමිකම් අමතර ප්‍රාධාන්‍ය වැඩි වෙනවා. මේවා ලකුණක් වෙන්නේ නැහැ. හැබැයි ඒවා දාලා තියාගන්න මොකද ඊළඟ ප්‍රශ්න වලට ඒ ඕනේ. උපලබ්ධිනෝ චෙක්පත් කියනවා අපිට ඉදිරියට. ඉදිරිපත් වූ චෙක්පත් උපලබ්ධිනෝ චෙක්පත් ඒවා අපිට අදාළයි. බැංකු කාස් මුදල් වලින් අඩු කරන ගම මෙතන අඩු කරන්න හිමිකමෙන් හරවා. මේවට ලකුණක් වෙන්නේ නැහැ. මුදල් වලින් අඩු කරන ගම හිමිකමෙන් අඩු කරන්න හරදා බැංකු කාස්. මේවා ඕන වෙනවා ඊළඟ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හැබැයි මේවට ලකුණක් වෙන්නේ නැහැ. ඔබයි මේ මොකක්ද මේ තමයි ෂෙයර්. ගාණි උඩම දුන්නේ ෂෙයර් අනුපාතයේ 10%ක්. ඒ අනුව ගාණි උඩම මතකද ඔබ උපකරණයක් ගන්නවා මෙන්න මේක. මේකට ෂෙයර් වෙන්න ඕනේ 10%ක්. එක මාසයකට නිසා 3 ලක්ෂය වැඩි කිරීම 10%. වැඩි කිරීම 12%ට 2500. ඒක එක ලකුණක් වෙන්නේ නැහැ නමුත් ෂෙයර් දාලා තියලා. වැඩි නිශ්චය හිමිකමෙන් අඩු වෙනවා. අනිපැති උපකරණේ වන්නේ. ඉතින් මේ වට ලකුණු අම්පු නැගත් මේ ඊළඟ ප්‍රශ්න වලට උත්තරය. හිමිකමට යටින් දාලා තියා. මේක අමතර ප්‍රාධාන්‍ය හා සමානයි. අයිතිකාරයේ පෞද්ගලික ණය ගැතියේ ව්‍යාපාර සල්ලිවුවා. මේක බැංකු පාසු වියදමක් හා සමානයි. මේක ෂෙයා වියදමක්. දැන් මේවා අපි දැම්මි ඊළඟ ප්‍රශ්න වලදී ඕන වෙන්නේ නිසා. ඉතින් ආ ප්‍රසංක දෙකේ මුදල් ලැබීම් කියන්නේ හා මුදල් ගෙවීම් කියන්නේ මුදල් ලැබීම් කියන්නේ වැඩියෙන් විකුණු ණය ගැති ආදායම් වෙනවා. වැට් නැති නිසා තීරු 4යි මෙතන ඉන්නේ විශ්ලේෂණ කීප. විකුණු ණය ගැති ආදායම් වෙනවා. වැට් එක ආවනම් මෙතන තීරු 5ක් තියෙනවා. ඔබලා ඒ අනුව මුදල් වලට ධන වෙච්ච හැම එකක්ම මුදල් ලැබීම් ජර්නලේ මුදල් වලට ඍණ වෙච්ච ඒවා මුදල් ගෙවීම් ජර්නලේ මුදල් ධන කියලා ඔබ දැම්මා නම් මේ තියෙන ඒවා තමයි මුදල් ලැබීම් ජර්නලේ මුදල් ඍණ කියලා දැම්මා නම් මේ තියෙන මුදල් ගෙවීම් ජර්නලේ right අයිතිකාරයා ප්‍රාන්තණය දුවා අපි මුදල් ධන කියලා දැන් ඒක තමයි මුදල් ලැබීම් ජර්නලේ විකුණුම් ඔය විදිහට සමයේ මුදල්ල ආය අපිට විකුණු සුන්ගේ මුදල්ල ලැබුව අතිකාරම අන්නේ කො මුදල් ලැබී කියන්නේ මුදල් ගෙවීම් කියලේ යන අපිට ගෑනු කුලී ගෙවීම වැටුප් ගෙවීම අනික ක්‍රියදම් සෝලෝ සමාගමද ඒ මුදල් ගෙවීම් කියන්නේ මේ මුදල් ලැබීම හා මුදල් ගෙවීම කියන්නේ මට පේනවා ඇති බැංකු ආසු වගේ ඒවා යන්නේ නැහැ. ඒවා බැංකු ප්‍රකාශනයේ ආවට පස්සේනේ අපි දැක්කේ. ඒවා යන්නේ පොදු ජර්නලයේ හරහා සංශෝධන මුදල් ගෙවීමට යනවා. හරි අය යන බැංකු ආසු රේඩියෝ ප්‍රේෂන් ඒ වගේ ඒවා මේකේ දාන්න බෑ. මේකේ දාන්නත් බෑ. ඒවා යන්නේ ඇත්තටම මුදල් ලැබීම මුදල් ගෙවීම ජර්නල් වලට නෙමෙයි පොදු ජර්නල් හරහා අර මුදල් ගෙවීම සංශෝධනය කරද්දී මොනවාද? හොඳයි ඊළඟට මම ඒකෙම තුන්වෙනි ප්‍රශ්නේ මුදල් ගෙවීම සංශෝධනය කරන්න කියනවා. ඊට කලින් මුදල් ගෙවීම හදාගන්න. දෙම ශේෂයක් නැහැ නේ මෙතන. මුදල් ලැබීම හර මුදල් ගෙවීම බැර. මෙතේන්නේ මුදල් ගෙවීමේ සංශෝධනයේ පෙර ශේෂ. මෙන්න මේ මුදල් ලැබීම මුදල් ලැබීම් මුදල් ගෙවීමට හා මෙන්න මේ මුදල් ගෙවීම මුදල් ගෙවීමට බෑ. ඇත්තට මේවා කඩලා හරිනම් පෙන්නන්න. නමුත් මේක කටු වැඩක් නිසා මම එකට පෙන්න. මේ මුදල් ලැබීම් මෙහෙම එකපාර මෙතන ලියන්න බෑ. කඩලා ලියන්න ඕන. හරි? නමුත් අපි මේක කටු වැඩක් නිසා එකට පෙන්න. මුදල් ගෙවීමුත් එහෙමයි. 1492 කපාගෙන යන්න බෑ. කඩලා ලියන්න.
යමි කට වැඩක් නිසායි හොඳයි අනුව මුදල් ගෙනුමේ සංශෝධනයේ පෙර ශේෂය මේ පිළි එතන උඩම ශේෂයක් තිබුණේ නැහැ ව්‍යාපාරයෙන් පටන් ගත්ත ගමන් තිබුණා නම් එතන ශේෂය දාන්න හොඳයි මේ මුදල් ගෙනුමේ සංශෝධනයේ පෙර ශේෂය ඒක සංශෝධිත මුදල් ගෙනුම ඒකට යනවා ඍජු ප්‍රේක්ෂණය අයිතිකාරයාගේ පෞද්ගලික ණය ගැටි එක් ව්‍යාපාරයේ බැංකුවට සල්ලි. ආයවට කියන්නේ ආමතර ප්‍රාප්තිය. ආ බැංකු බාස් අනේව සංශෝධිත මුදල් ගිණුම. ඒ අනුව සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය වෙනවා 540. මේ බැංකු සැසඳුමක් හදන්න කියලා කිව්ව නිසා සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය වෙන මේ බැංකු සැසඳුමට ගෙනල්ලා ඉදිරිපත් නො වූ චෙක් එකතු කරනවා බලාදී නො වූ චෙක් එකතු කරනවා ඔබ ආයේ කොහොමද මේ ඉදිරිපත් නො වූ චෙක් ආවේ? ගාණි පැහැදිලිව කියනවා ජනවාරි 30 හෝ 31. හැම එකක්ම එක්ක ඉදිරිපත් නො වූ චෙක් නැත්නම් බලාදී නො වූ චෙක්. ගාණි කියනවා අතරේ කොතරතුරු වල අංක දෙකක්. ජනවාරි 30 හෝ 31 නම් ඒක එක්ක ඉදිරිපත් නො වූ චෙක් එකක්. නැත්නම් බලාදී නො වූ චෙක්. ඒ අනුව ඉදිරිපත් නො වූ චෙක් එකයි තියෙන්නේ බලාදී නො වූ චෙක් දෙකක්. බැංකු ප්‍රකාශනයට අනුව සිස් බැංකු ප්‍රකාශනයට අනුව සිස් හොඳයි අංක 4 ලාභය අහනවා කියලා ඒ අනුව ලාභය අපිට කියලා තියෙන්නේ අංක 4 සුද්ධවත්කම් සැසඳීමේ පදනම මත ගන්න කියලා. ඒ ලාභ සමීකරණයට ආදේශ කරා. හිමිකම තීරුව සුළු කරා. හිමිකම තීරුවේ ඔබ දන්නවා අර 1 සිට 13 දක්වා ලිව්ව ඒවා විතරක් නෙමෙයි ඊට අමතරව අපිට අහු වුණා තව කීපයක් උදාහරණයක් ලෙස අයිතිකාරයාගේ පෞද්ගලික ණය ගැතියෙක් ව්‍යාපාර සල්ලියවල ඒවා හිමිකමට එකතු වුණා අමතර ප්‍රාග්ධනිය වගේ මේ බැංකු ගාසු හිමිකමෙන් අඩු වුණා ෂෙය අඩු වුණා එතන ඒවා 1 සිට 13 දක්වා ගන්දුන වලට අයිති නැතත් ඒවත් හිමිකමට බලපා. ඒ අනුව හිමිකම තීරුව සුළු කළාම එනවා රුපියල් 13 ලක්ෂ 78500. 13 ලක්ෂ 78500. මුල සුද්ධවත්කම් ඔබ කොහොමද දන්නවා 13 ලක්ෂයයි. ගැණිලි ගාණි තිබුණේ අමතර ප්‍රාග්ධනේ ලක්ෂයයි. ඒ අනුව ලාභයට එන්නේ ඍණ, ඒ කියන්නේ අලාභයක් 21500. එතනින් ප්‍රශ්න අංක 3 අවසන් ලකුණු 40ක් දීලා ඇති. ඒවා බලලා කම්ප්ලීට් කරගන්න. අපි යමු ඔහොමම ප්‍රශ්න අංක 4ට. ප්‍රශ්න අංක 4ේ අයන්න හවුල් ව්‍යාපාර ගන්න. මං එහි ආදායම් ප්‍රකාශනය තරමක් ඔබට පෙන්වන්නම් පැහැදිලිව. තියෙන ආදායම් ප්‍රකාශනයේ උඩම ව්‍යාපාරයේ නම ලියුවා සමිත රකිත ලසිත ව්‍යාපාරය 2021-31 අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශ මෙතන විකුණුම් කියන්නේ මේක සේවා ව්‍යාපාරයක් මෙතන සේවා ආදායම් නැත්නම් අයබාරය කියලා කියන්නේ කොහොමද හැදුනේ මේ තියෙන අයබාරය නැත්නම් සේවා ආදායම් ඒකේ 160ක් අඩු වුණා ඔබට මතක ඇති. එක්තරා සේවා දායකයෙකු සමග අපි ගිවිසුමකට එළඹිලා හොඳට කියවන්න රෝමන් තුන ගැළපෙන්න. ඒකේ ඒ මිනිස්සයා අපිට මාසෙට 80000 ගානේ අපිට දීලා තිබුණා මාස 5ක ගානේ කියන්නේ ලක්ෂ 4ක්. අපි ලක්ෂ 4ම සේවා ආදායම් ගෙනමුට දාගන්න. ඔබ දන්නවා 80000 ඒවා මාස 5 ලක්ෂ 4ම අපි සේවා ආදායම් ගිනුමට දාන. හැබැයි මාස 3යි ආදායම ලෙස ගන්න පුළුවන්. ඔබ දකින්න ඇති ජනවාරි 1 නේ ගිවිසුමට එළඹුණේ. ඒතර මාස 3ක ගාණ ඉතරක් ආදායම ලෙස ගන්න පුළුවන්. එහෙනම් අනිත් මාස 2 අපි මොකද කරන්නේ? මෙතනින් අයින් කරනවා 80000 දෙකක්. 1 ලක්ෂ 60000. ඒක අපිට වගකීමක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්න ඕන. මෙතනින් අයින් කරනවා ඒක. ඒ වගේම සේවා ආදායමට එකතු වුණා 25 ඒක රෝමන් පහේ අංක
සමිතගේ මෝටර රථයට සේවා සැපීම වෙනුවෙන් ලැබූ 25ක් වැරදිලා ඒගොල්ලෝ වෙනත් ආදායම් වල දාලා අපි වෙනත් ආදායම් වලින් අයින් කරලා සේවා ආදායමට එකතු කරනවා. අන්න එහෙමයි සේවා ආදායම 9565ක් වුණේ. සේවා වියදම් 4385යි. මෙතන සේවා වියදම් හැදිච්ච හැටි. අතිරේක තොරතුරු අංක අතිරේක තොරතුරු අංක 4 කියනවා වර්ෂය තුල 190,000 ගෙවා සේවා සැපයුම් ද්‍රව්‍ය මිලටගෙන සේවා වියදම් ගිණුමට දැම්මලු. එතන තියෙන ලොකුම අවුල තමයි සේවා සැපයුම් ද්‍රව්‍ය ඉතිරි වුණා. එහෙනම් මෙතනින් අයින් වෙන්න ඕනේ. සේවා සැපයුම් ද්‍රව්‍ය ඉතිරි වුණා නේක වියදම නෙමෙයි. මෙතනින් අයින් වෙලා ඒක ජංගම වත්කම් වලට මෙන්න මේ 15 ගෙනියන්න. එස සේවා වියදම ලෙස ගන්න 4385යි. දලලාභේ 5180යි. වෙනත් ආදායම් ගැන මම දැන් කිව්වා 165යි. ඒ අනුව එනවා 5845. ෂේ තිබුණේ 1980යි. නමුත් අර මගේ අරුණු 200ට එක ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. බලන්න අතිරේක තොරතුරු අංක 1 කියන විදියට ලසිත මුදලින් ගෙනාවා රුපියල් 500,000ක් වාහනයකුත් ගෙනාවා 1,200,000ක් වටිනා. හැබැයි ඔය දෙක එකතු කළාම එන්නේ 17,00,000. ඒ වුණාට ශේෂ පරික්ෂමේ තියෙන්නේ 17,00,000ක් ගෙනාවා කියලා නෙමෙයි 15,00,000ක් ගෙනාවා කියලා. හේතුව අර මෝටර රථය ඒගොල්ලේ වැරදිලා අඩුවෙන් වාර්තා වෙන. එනිසා තව 2,00,000 ව්‍යාපාරයේ දේපල පිරිය තොපකරන වලට එකතු වෙන ගමන් ප්‍රාග්ධනයට ගේන්න ඕනේ. මේ තියෙන්නේ 2,00,000. ව්‍යාපාරයේ දේපල පිරිය තොපකරන වලට එකතු වෙන ගමන් එයාගේ ප්‍රාග්ධනය 17,00,000ක් වෙන්න නම් 2,00,000ක් මෙතනට ගේන්න ඕන. ඒ අනුව ඒ 2,00,000ටත් ෂේ වැටෙනකොට 10%ක් 20,000ක් ෂේ රුපියල් ඔක්කොම 1,980 2,000 බවට පත් වෙන. ඊට අමතරව මේ තියෙන්නේ ණය පොලිය. ඔබ දන්නවා ව්‍යාපාරයට ණයක් සපයලා තිබුණා ලසිත 2021 එකයි එක දින රුපියල් 2000ක ණයක් දීලා තිබුණා. ඒ ණයවලට 2000 වැඩි කිරීම 100ෙන් 8 වැඩි කිරීම 12ෙන් 3. ඒ ණයවල පොලිය තමයි මේ 40. ලාභලාභ ගිණුමේ දාන ගමන් අපි ලසිතගේ ජංගම ගිණුමට බැර. ලාභලාභ ගිණුමේ දාන ගමන් ලාසිතගේ ජංගම ගිනුමට බැරතන. ඊළඟට මෙහෙයුම් වියදම් කියලා ගානේ දීලම තියෙනවා සෙස් පරික්ෂමේ 1,080. මුළු වියදම 3,125යි. ලාභය 2,220යි. හොඳයි. ප්‍රාග්ධන ගිනුමේ ඔබට පේනවා ඇති ලසිත බැඳෙන්නේ අවුරුද්දේ මුල්ම දවසේ. ඔව් ලසිත බැඳෙන්නේ අවුරුද්දේ මුල්ම දවසේ නිසා ඔහුගේ පැමිණීම සමග කීර්ති නාමය ඒ වෙලාවෙම අවුරුද්දේ මුලම මේක ගලප ගන්න ඕනේ. මොකද මේ එන අලුත් ශේෂයටයි ප්‍රාර්ථන පොලී බලන්න. ලසිත එන්නේ අවුරුද්දේ මුලම නිසා එයාගේ කීර්ති නාම ගැලපීම අවුරුද්දේ මුලදීම කරගන්න. එයනු මුළු අවුරුදු පුරාම තියෙන මේ ශේෂේ ප්‍රාග්ධන ගිනි. ඒකටයි ප්‍රාග්ධන පොලී වැටෙන්නේ. ප්‍රාග්ධන පොලිය 100%. විසර්ජන හර ජංගම බෑ. මේ තියෙන පුතා මෙන්න මේ ප්‍රාග්ධනයටයි පොලී බලන්නේ. මොකද අවුරුදු මුලමයි ලසිත බැඳිලා කීර්තිනාම ගැලපීම කරන්නේ අපි අවුරුදු මුලම දවස. සමුළු අවුරුද්දේම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ශේෂේ. මේකටයි ප්‍රාර්ථන පොලිය 120ක් විසර්ජන හර වෙලා තියෙනවා. මේ තියෙන විසර්ජන හර ජංගම බැර. විසර්ජන හර ප්‍රාර්ථන පොලිය මේ තියෙන ජංගම බැර. ඊට අමතරව හවුල් වේතන ගැන කතා කරනවා. රකිතටයි ලසිතටයි මාසෙට 30,000 කියන්නේ 3,60,000. ඒකත් ඒ විදිහමයි විසර්ජන හර මේ තියෙන්නේ ජංගම ගෙනුමට බෑ.
හොඳයි. ඊට අමතරව ඉතිරි වෙච්ච ලාභේ අපි ලාභ කොටස් ලෙස බෙදලා දැම්මා. අවුරුදු පුරාම තුන් දෙනාම ඉන්නවා. අවුරුදේ මුල්ම දවසේ ලස්සිත බැඳෙන නිසා තුන් දෙනාම අවුරුදු පුරාම ඉන්නවා. ලාභ කොටස දෙකට එකට එක අනුපාතයෙන් බෙදුවා. එකක් ගියා විසර්ජන හර ජංගම බැරගේ. හොඳයි. අන්තිමට අපි ජංගම ගිනුම චෙක් කරගමු. මෙතේන උඩම ශේෂය මේ ප්‍රාග්ධන පොලි අපි කතා කළා. හවුල් වේතනේ කතා කළා. ණය පොලිය කතා කළා. ලාභ කොටස කතා කළා. ඊට මහර පැත්තට එනවා ගැනිලි දෙන්නේ ගැනිලි කරලා තියෙන. ඊට අමතරව රකිතගේ පෞද්ගලික ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ මුදලින් තමයි ගෙවලා තිබුණේ. ඒක ගැනිලි වගේම තමයි 60,000. ඒ වගේම ගෙව් වේතන තිබුණා. සෙසු පිරික්සුමේ ගෙව් වේතන තිබුණා 300ක් රකිතට. ඒ වගේම සෙසු පිරික්සුමේ ගෙව් ණය පොලි තිබුණා 20ක් ලසිතට. හවුල් කාර්යයට ගෙවන හැම එකක්ම අපි දාන්නේ ජංගම ගිනීමේ හරපැත්තට. ඉතින් මේ ණය පොලිය ඕනනම් මෙතන 40 නොලියා. මෙතන 20 නොලියා. සුද්ධ පිළිතුර විතරක් 20 මේ පැත්තට දාන්න පුළුවන්. නමුත් මේ විදිහට කළාම ඔබට හරියම පැහැදිලියි. හොඳයි. අපි ජංගම ගිනීමේ ශේෂය ආවා 762ක් 853ක් 515ක් පස්සේ. ප්‍රාග්ධන ගිනීම ගැන අපි කතා කළා. මේ ගානේ විශේෂයෙන් කියා දෙන්න තියෙනවා අර අවිනිශ්චිත ගිනුම කෑල්ලක් තියෙනවා. ශේෂ පරීක්ෂම අසමාන වෙලා ඒගොල්ල අවිනිශ්චිත ගිනුමක් හදන්න උනා කියන කොටස පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. ශේෂ පරීක්ෂමේ තියෙන අවිනිශ්චිත ශේෂය මේ ගිනුමේ උඩින්ම දාගන්න හර නිසා හරපැත්. මෙන්න බලන්න ඒ හා සම්බන්ධ වැරදි ටික. අංක 1 සමිතගේ මෝටර රථයට සේවා සැපීම වෙනුවෙන් ලැබූ 25,000 වෙනත් ආදායම් ගිනුමට පිටපත් කරයි. එතන ඒක වෙනත් ආදායම් වලින් ගලෝලා සේවා ආදායම් වලට ගෙනිච්චා. මෙතෙන් දිස්සතාන වෙනත් ආදායම් ගිනුම අර සේවා ආදායම් ගිනුම බෑ. ඒක ඇත්තටම අවිනිශ්චිත ගිනුමට සම්බන්ධ නැහැ. දෙවෙනි එක ගනුදෙනු කරුවෙකු විසින් ඍජුවම බැංකුවට 50,000 එවලා මුදල් ගිනුමේ විතරයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ මුදල් ගිනුම හර වෙලා තියෙනවා එච්චරම තමයි. ණය ගැතිය බැර වෙලා නැහැ. එහෙනම් මේ තියෙන්නේ අවිනිශ්චිත හර 50,000යි. අවිනිශ්චිත හර 50,000යි. ණය ගැති බැර. ණය ගැතියන්ගෙන් අඩු වෙනවා 50,000. නමුත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉල්ල නැහැ ඔබේ. අවිනිශ්චිත හර 50,000යි. මේ තියෙන්නේ අවිනිශ්චිත හර 50,000යි. ණය ගැති බැර 50,000. ණය ගැතියන්ගෙන් අඩු වෙනවා. මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ණය ගැතිය ඉල්ල නැහැ. තුන්වෙනි වරද රකිතගේ පෞද්ගලික ජීවිත රක්ෂණ වාරිකය වූ රුපියල් 60,000 ව්‍යාපාරයේ මුදලින් ගෙවා මුදල් ගිනීමේ පමණයි සටහන් කළා කියන්නේ. ඒ කියන්නේ මුදල් බැර වෙලා එච්චරයි. රකිතගේ ජංගම ගිනුමට හර වෙලා නැහැ. මේ තේන්නේ රකිතගේ ජංගම ගිනුම හර අවිනිශ්චිත බැර. අවිනිශ්චිත බැර. හොඳයි මේක ඔබට මතක ඇති ජංගම ගිනුම හදන වෙලාවේ මම පෙන්නුවා. හතරෙනි වරද රුපියල් 30,000 වෙනත් ලැබිය යුතු දෑගිනු මේ ශේෂය. ශේෂ පරික්ෂමෙන් මග ඇරලා. ශේෂ පරික්ෂමට හර අවිනිශ්චිත බෑ. ඒතර අවිනිශ්චිත ගිනුම ඔබට පේනවා වැහිලා යනවා. වැරදි සියල්ල හොයාගත්ත නිසා. ඉතින් මේක යන්නේ ඇත්තටම ජංගම වත්කම් වලට වෙනත් ලැබිය යුතු දෑ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ ඉල්ල නැහැ. මේ රතු පෑනේ බීලා තියෙන ලකුණු සැලකිල තරම් කම්ප්ලීට් කර ගන්න ඔබේ පේපර් මාකින්. අපි හතරවෙනි එකේ අයන්න වෙනකන් සම්පූර්ණ කරලා තියෙන්නේ. අපි එමු හතරේ ආයන්නට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට. තියෙන්නේ හතරේ ආයන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. සරල ප්‍රශ්නයක් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට දීලා තිබුණේ අපි. අපි වක්‍ර ක්‍රමයට විතරයි මේ ගාන
බැලූ බැල්මට හදන්න පුළුවන්. මොකද අපිට ගෑනුම් විකුණුම් වැනි තොරතුරු දීලා නැහැ. සබි ඍජු ක්‍රමයට පෙළඹෙන්න අවශ්‍ය නැහැ මේ වගේ ගණන්වල. ගෑනුම් විකුණුම් දීලා නැහැ. හොඳයි ආ අපිට පුළුවන් නම් මේ ගානේ වර්ෂයේ ලාභය හොයා ගන්නට. ඒ ඔස්සේ අපිට බදු පෙර ලාභය ඔබ දන්නවා වක්‍ර ක්‍රමයේදී අපි උඩින්ම පෙන්වන්න ඕනේ බදු පෙර ලාභය. බදු පෙර ලාභය ගන්න ඉස්සල්ලාම ඔබ මෙන්න මේ රඳවාගත් ඉපයුම් ගිණුමෙන් ඔබට එනවා බදු පසු ලාභය. රඳවාගත් ඉපයුම් ගිණුමේ මුල ශේෂයේ දුන්න 5100යි අග ශේෂයේ දුන්න 6900යි ඔය විදියට රඳවාගත් ඉපයුම් ගිණුමේ ගෙවු ලාභාංශේ පවා දීලා තියෙනවා 900යි ඊට අමතරව රඳවාගත් ඉපයුම් වලින් ප්‍රාණධනිත කිරීම ප්‍රසාදනිකතුව පවා දීලා තියෙනවා 2500යි පොදු සංචිතයේදී බැලුවම පේනවා රඳවාගත් ඉපයුම් වලින් පොදු සංචිතයට ගිහිල්ලා තියෙනවා 400ක් ඒ අනුව වර්ෂයේ ලාභය මේකට කියන්නේ අපි බදුපසු ලාභය කියලා මේකට ආදායම් බදු එකතු කළාම අපිට එනවා බදු පෙරලා කොහොමත් අපිට ඕනේ බදු පෙරලා බදු පසුලාභය අපිට ආවා ඒකට ආදායම් බදු වියදම එකතු කරන්න. හොඳයි. ආදායම් බදු වියදම දීලා තියෙනවා රෝමන් 1 1200ක් කියලා. ආදායම් බදු වියදම දීලා තියෙනවා රෝමන් 1 1200ක් කියලා. ඒ අනුව බදු පෙරලාභය 6800යි. එතනට ලකුණු තුනක් අපි දීලා තියෙනවා. එකතු කළා 6050යි. රතයිවත් කිරීමේ අලාභ 350යි පොලි වියදම 175යි මෙතනට එන්නේ පොලි ගෙවීම මෙතන පොලි වියදම 175යි ඒ අනුව 8375යි ඒතර ලාභයෙන් එකතු කරන අයිතම විතරයි තේනේ ලාභයෙන් අඩු කරන අයිතම නැහැ උදාහරණයක් ලෙස වත්කම් ඉවත් කිරීමේ ලාභ ආයෝජන ආදායම් ඒ වගේ අඩු කරන අයිතම නැහැ එකතු කරන අයිතම පමණයි කාරක ප්‍රාග්ධනයේ ගැළපීම තොගේ වැඩි වෙලා නිසා අඩු කරනවා ණයගැතියෝ වැඩි වෙලා නිසා අඩු කරනවා ණයිනියෝ වැඩි වෙලා නිසා වැඩි කරනවා එකතු කරනවා උපචිත මේයුම් වේදම් අඩු වෙලා නිසා අඩු කරනවා කාරක ප්‍රාග්ධන ගැළපීම ඍණ 675ත් එක්ක මේයුම් කටේතු වලින් ජනනීය වූ මුදල 7700යි පොලි ගෙවීමයි ආදැම්බදු ගෙවීමයි අපි ගන්න ආදායම් බදු වියදමනේ අපි ළඟ තියෙන්නේ ගෙවීම හොයන්න මෙන්න මේ ටී ගිනුම ඔබට ඕන ආදායම් බදු වියදම දීලා තියෙනවා ගෙවීම අපි හොයාගත්තා ටී ගිනුම වියදම දීලා තියෙනවා ගෙවීම හොයාගත්තා ටී ගිනුම ආදායම් බදු ගෙවීම ඒ අනුව පොලි ගෙවීමයි ආදායම් බදු ගෙවීමයි ඔක්කොම 1240යි ඒ අනුව මේයුම් කටේතු වලින් ජනනීය වූ සුද්ධ මුදල 6460 ආයෝජන කටයුතු වල මෝටර රථයේ මිලදී ගැනීම 6000යි ඒක ගාන්නේ කියලාම තියෙනවා මෝටර රථයේ මිලදී ගැනීම 6000යි දේපල පිරිතපගෙන විකුණා ලද මුදල ඒක අපි හොයාගත්තා මෙන්න මේ ටී ගිනුම හරහා මෙන්න මේ දේපල පිරිත උපකරණ ටී ගිනුම හරහා අපි හොයාගත්තා දේපල පිරියත උපකරණ විකුණා ලද මුදල 2100යි. ඇටිගිනුම අවශ්‍ය නම් මම ටිකක් වෙනම ලොකු කරලා පෙන්වන්න එක අවශ්‍යයි. ඇටිගිනුම දේපල පිරියත උපකරණ ටීගිනුම එන්නේ බලා මුල ශේෂයේ දීලා තිබුණා 3800යි අග ශේෂයේ දීලා තිබුණා මුල ශේෂයේ 38000යි අග ශේෂයේ 41000යි මේකත් දීලා තිබුණා නව මෝටරයක් මිලදී ගැනීම දේපල පිරිත පගන ප්‍රත්‍යාගරණයෙන් සංචිතයේ වැඩි වෙලා තිබුණු 500 මෙතේ 6050යි ඔබ දන්නවා සමුච්චිත ශේ කිනුමක් නැති නිසා ශේ ඔක්කොම එන්නේ මෙතන වත්කම් ඉවත් කිරීමේ අලාභය එන්නේ මෙතනට 350. අනේමයි විකුණා ලද මුදල ඔය අතිරණය කළේ 2100. ඔබ පන්ති කාමරයේ මේ වගේ ඒවා ගොඩක් පුරුදු වෙලා ඇති කොහොමද?
මොකද විභාගයේදී තාමත්ම ජනප්‍රිය කොටස. හොඳයි. ආ ඒ විදියටයි මෙන්න මේ 2100 අපිට ආවේ. මෙන්න මේ 2100 අපිට ආවේ ඒ විදියටයි. හොඳයි. ඒ අනුව අපිට එනවා ආයෝජන කටයුතු සඳහා යෙද වූ සුද්ධ මුදල. ඇත්තට මේක ජනනය වූ සුද්ධ මුදල නෙමෙයි. එතකොට එන්නේ මෙතන යෙද වූ සුද්ධ මුදල. යෙද වූ ඍණ උත්තරයක් නිසා ආයෝජන කටයුතු සඳහා යෙද වූ සුද්ධ මුදල ඍණ 3900යි. මූල්‍ය කටයුතු වල ගෙවු ලාභාංශය කියලාම තිබුණා. කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල 3900යි. කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල් අපිට ඇත්තටම ගානේ ඔරඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කළාට පස්සේ ඉතුරු ටික අපි ඒ වෙනුවෙන් වෙනම ගිණුමක් කටුවට හදලා තියෙනවා. මෙතන සාකෝ ප්‍රකාශිත ප්‍රාධාන ගිණුමේ මුල ශේෂයයි අග ශේෂයයි තියෙනවා. රඳවාගත් ඉපයුම් වලින් ප්‍රාග්ධන ගිණුමට ආවා. ඒ කියන්නේ ප්‍රසාද නිකුතුව 2500යි. එහෙනම් වෙනස තමයි කොටස් නිකුතුවෙන් ලද මුදල 3900යි. ඊට අමතරව කල්බදු නයිමි ගිණුම ගහන්න ඕනේ නැහැ. වෙනස තියෙනවා. මුලාග ශේෂ දෙකේ වෙනස කල්බදු නයිමියෝ හරියටම 7750 කල්බදු ණය ගෙවීම. ඒ අනුව මූල්‍ය කටයුතු සඳහා යෙද වූ සුද්ධ මුදල ඍණ 4750. මූල්‍ය කටයුතු සඳහා යෙදවූ සුද්ධ මුදල ඍණ 4750. සුද්ධ මුදල් ප්‍රවාහය එනවා ඍණ 2190. ආරම්භක මුදල් සහ මුදල් හා සමාන දැයි. කොහොමද මේ 1850 ආවේ? ආරම්භක මුදල් හා මුදල් හා සමාන දැයි. ඇත්තටම මාස දෙකේ තැන්පතු ඉරි කෑල්ලක් තියෙන්නේ ආරම්භයේ. මුදල් තියෙනවා 1850. මුදල් හා මුදල් හා සමාන දෑ 1850. අග මුදල් හා මුදල් හා සමාන දෑ ඍණ 340යි. බලන්න දීලා තියෙනවා අපිට ඍණ 340 එන හැටි. හරිද බලන්න. බැංකු අයිරාව කියලා තියෙනවා ඍණ 940. පේනවද? ඊට අමතරව මාස දෙකේ තැන්පතු තියෙනවා ධන 600. ඍණ 940යි ධන 600යි. ආයේ anu ඍණ 340 පිළිතුර නිවැරදි. හොඳයි. ඊළඟට අපි පස්වෙනි ප්‍රශ්නෙටයි එන්න තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ අයන්න ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ගාන ගානේ ඉල්ලලා තිබුණේ ගිණුම් තමයි මේ තියෙන්නේ. මුදල් ගිණුම අපි ඉස්සර කියනවා ලැබීම් හා ගෙවීම් ගිණුම කියලා. ඊට අමතරව සමාජික මුදල් ගිණුමක් ඉල්ලනවා. ආදායම් ප්‍රකාශනයේ, ඒ කියන්නේ ආදායම් හා වියදම් ගිණුම, ආදායම් ප්‍රකාශනයේ ඉල්ලනවා. වසර අග සමුච්චිත අරමුදල ඉල්ලනවා. අපිට ආධාර කිරීම සඳහා තීගිනුම් කීපයක් අපි ඇඳගත්තා. විශේෂයෙන්ම මුල සහ අග ශේෂ දෙනකොට මේ ගිනුම අපේ අතින් ඇඳෙනවා කොහොමද? මොකද මුල 700යි අග 1650යි කියලා ශේෂය දුන්නා. ඊතර මේ ගිනුමේ මොනවද මේ තේන්නේ? අර විශේෂ පරිත්‍යාගයක් කරා ලැබුණු වත්කම තියෙනවා. දීපල පිරිත උපකරණවල විශේෂ පරිත්‍යාගයක් කරා ලැබුණා. ඊට අමතරව දේපල පිරිත උපකරණ වලට ආවා ගොඩනැගිල්ල නවීකරණය කිරීම 400. ඒ අනුව මේකේ ෂේ ආවා ආදායම් ප්‍රකාශනයේට 50. මේ ගොඩනැගිලි නවීකරණ අරමුදල් ගිණුම, මේක ඉතා වැදගත් ගිණුමක්. ළමයි අඩුවෙන් දැනුම අවබෝධය තියෙන ගිණුමක්, අඩු දැනුමක් තියෙන ගිණුමක්, අරමුදල් ගිණුමක්, අරමුදල් ගිණුමක්. එතන ඒකේ ආරම්භයේ බැරශේෂයේ 500 දීලා තිබුණා.
ඒ අරමුදල තර කරගන්න තව අපිට 250,000 මුදලින් හම්බුණා. ඒත් ගොඩනැගිල්ල නවීකරණය කරපු නිසා යම් ප්‍රමාණයකට අපි ඒක මාරු කරන්න ඕනේ සමුචිත අරමුදලට. ඔබට මතකද මෙන්න මෙතන. ගොඩනැගිල්ල නවීකරණය කළානේ අපි යම් ප්‍රමාණයකට. එහෙනම් සමුචිත අරමුදලට මාරු වෙන්න ඕනේ අරමුදලෙන්. ගොඩනැගිලි නවීකරණ අරමුදලෙන් සමුචිත අරමුදලට මාරු වෙන්න ඕනේ. එම වටිනාකම මෙන්න මෙම වටිනාකම 400. ගොඩනැගිලි නවීකරණ අරමුදලෙන් සමුචිත අරමුදලට මාරු වෙන්න. ඒ අනුව අවසාන ශේෂය මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ යන්නේක. හොඳයි. මේ තියෙන්නේ යාවජීව සමාජික මුදල් ගැන මේක හරි සරලයි මුල ශේෂයයි අග ශේෂයයි දුන්නා. ලද මුදල දුන්නා. ඒ අනුව පොඩි පොඩි වටිනාකම. ඔබ දන්නවා ආය යාවජීව සමාජික මුදල් කිව්වෙන් ආදායම් ආවිය දන් ගිනුමට පුංචි වටිනාකමක් මාරු වෙන්න පුළුවන්. ඒක තමයි අපිට මේ ආවේ 20යි. හොඳයි. සමස්ස පිළිතුර හදාගමු. මේ තියෙන මුදල් ගිනුම, හෙවත් ලැබීම් හා ගෙවීම් ගිනුම. මුල මුදල් ශේෂය සමාජික මුදල් ලැබුණු ගාන ගානේ කියලාම තිබුණා. ඇතුළත් වීමේ ගාස්සු ලැබුණා. එක්කෙනෙක්ගෙන් 15,000 බැගින් 10 දෙනෙක්ගෙන් 1,50,000. ඊට අමතරව අපිට පරිත්‍යාග ලැබීමක් සිද්ධ වුණා. 300,000. ඒ ගානේ කියලාම තියෙන දේ. ඒ වගේම අර ගොඩනැගිලි නවීකරණ අරමුදල තර කරගන්න තව හම්බුණා 250,000. යාවජීව සමාජික මුදල් ලෙස 55,000. ඒ වගානේ ඍජුවම කියලා තියෙන දේ. වැටුප ගෙව්වා අපි 200,000. එකක් ගානේ කියලා තියෙනවා. ඊට අමතරව ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා අපි ගෙව්වා 400,000. ඒක තමයි අර අපි දේපල පිරියත උපකරණ ගිණුමට දැම්මේ ඉස්සර. ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා ගෙව්වා 400,000. එiano මේ තියන්නේ ඔබේ මුදල් ගිණුමේ අවසාන ප්‍රතිඵලය. 745,000. සමාජික මුදල් ගිණුම හරි සරල මට්ටමක තිබුණේ මුල හිඟයයි අග හිඟයයි ගානේ කොහොමත් අපිට ඒක දීලා තිබුණා මුල හිඟය 60යි අග හිඟය 50යි හිඟය කියන්නේ ලැබිය යුතු සමාජික මුදල. තා මුල කලින් ලැබීමත් ගානේ කියලාම තිබුණා බලන්න රෝමන් 4. මුල කලින් ලැබීම රෝමන් 4 කියලාම තිබුණා 90යි. අග කලින් ලැබීම අපි තේරුම් ගත්තා මේ අවුරුද්දේ සල්ලි හම්බෙනකොට ලබන අවුරුද්දට එක හම්බෙච්ච ගාන. මේක අග කලින් ලැබීම. ඔ ලබන අවුරුද්දට එක හම්බෙච්ච ගාන. ඊට අමතරව ඔබ දුටුවද අපිට සමාජික මුදල් ලැබෙනකොට මුලදී පැවති 60න් අපිට හම්බුනේ හිඟ මෙන්න මේ හිඟ 60න් හම්බුනේ අපිට 50යි. ඒ නිසා අපි 10ක් සමාජික මුදල් කපා හැරීම කළා. ආදායම් ආවිය දම් ගිනු මහර සමාජික මුදල් ගිනු මත අර මුලින් තිබුණු හිඟේ 60න් අපිට හම්බුනේ 50යි. ඒක ඔබ දකින්න ඇති ගන්න. ඒ අනුව අපි 10ක් සමාජික මුදල් කපා හැරීම කළා ගානේ කිව්වා එහෙම අපිට කරන්න කියලා රෝමන් 5. හොඳයි වසරේ ආදායම අන්තිමට ආව 410,000. ඒක ආදායම් හා වියදම් ගිනුමට මාරු කළා. ආ බලන්න ආදායම් හා වියදම් ගිනුම ආදායම් ප්‍රකාශනේ මෙතන ඇතුළත් වීමේ ගාස්තු කෙලිම දුන්නා 1,50,000. මේ ලැබූ පරිත්‍යාග 300,000. මේ යාවජීව ගිණුම මම පෑදලි කළා. ඒකෙන් පොඩි ඉලක්කමක් ආව ආදායම් මාපිය දන්නේ. මේ සමාජික මුදල් ගිණුමෙන් ආපු පිළිතුර. ඒ 98,80,000. මෙතන වියදම් සමාජික මුදල් කපා හැරීම 10යි. වැටු 200යි. ෂේ මං කියා දුන්නා අර ටී ගිනුමෙන් අපිට ආවේ දේපල පිරියත උපකරණ ටී ගිනුමෙන් ආවේ ෂේ 50. ඒ අනුව මුළු වියදම 260යි. අතිරික්තේ 6,25,000. ඒක සමුච්චිත අරමුදලට ගේන්න ඕනේ. මෙන්න මේ අතිරික්තය සමුච්චිත අරමුදලට එකතු වෙනවා. ඒ අනුව වසර අග සමුච්චිත අරමුදල කොහොමද එන්නේ? වසර මුල සමුච්චිත අරමුදලට අතිරික්තය එකතු වෙනවා. ඊට අමතරව ගොඩනැගිලි නවීකරණ අරමුදලින් අපි මාරු කරපු ගාන මෙතනට එකතු වෙනවා. ඒ අනුව වසර අග සමුච්චිත අරමුදල 1,315යි. හොඳයි. ඒ තමයි පහේ අයන්න පිළිබඳ කතාව. පහේ ආයන්න නම්
මේ තියෙන්නේ ටිකක් මම මේක ලොකු කරලා පෙන්නන්න වෙයි ඔබට පහේ ආයන්නේ පිළිතුර මුදල් ලැබීම් ජර්නලේ තියෙන මුදල් ලැබීම් ජර්නලය චෙක් කර ගන්න පිළිතුර මුදල් ලැබීම් ජර්නලය ඒකේ ලකුණු පේන්නේ නැහැ රතු පෑනෙන් දාලා මම ඒක ඔබට දෙන්නම් තවසුළු මොහොතකින් තියෙන මුදල් ලැබීම් ජර්නලයේ විකුණුම් VAT ණය ගැති ආදායම් වෙනවා VAT එක නිසා මෙතන විශ්ලේෂණ තීරු පහක් ඔබේව දන්නවා විකුණුම් VAT ණය ගැති ආදායම් වෙනවා මුදල් ලැබීම් කියලා රෝමන් දෙක තොරතුරේ දීලම තියෙනවා මේවට මුදල් ලැබීම් විකුණුම් වලින් 2100 VAT රහිත නිසා 100න් 8ක් VAT බලලා ගන්න ඕනේ ඒතර මුදල් ලැබීම් වලට එන්නේ 2268 2100න් 100න් 8ක් VAT ඒ අනුව 2268 ගමතරව 5800යි ඒ ගානේ දීලම තියෙනවා 250යි 800යි මුදල් ලැබීම් මම මේකේ ලකුණු ටික තව සුළු මොහොතකින් ඔබට පෙන්වන්න රතු පෑනේ දැනට මේකේ අඩුපාඩු හදාගන්න මුදල් ගෙවීම් ජර්නලය එකක් ඇත්ත වශයෙන්ම කෙලිම මුදල් ගෙවීම් ටික ගානේ දීලම තියෙනවා ඔබ දන්නවා වැට් එක ගානක් දුන්නාම වැට් එක ගානක් දුන්නාම තීරු පහක් එනවා ගැනුම් වැට් නැහිමි වියදම් වෙනවා එතකොට අත්පිට ගැනුම් වලට 1700යි වැට් රහිතව නිසා 100න් 8ක් වැට් බැලුවම 136යි කොහොම එතකොට 1836යි නහිමියන්ට ගෙවි 3920යි වියදම් 1150 ඒක හරිම සරලයි ඒකේ ගානේ අපිට කිව්වා වැරදි වගේක් දීලා ඒව නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියන්න කියලා චෙක් කරගන්න පළවෙනි වරද බලන්න ගැනුම් ජර්නලේ වටිනාකම තීරුවේ එකතුව උඩ තියෙන්නේ කීයක් කියලාද 11000යි නෑ ඒක තව 1000ක් එන්න ඕනිලු එතන ගැනුම් ජර්නලේ වටිනාකම තීරුවේ එකතුව උඩ බලන්න තියෙන්නේ 11000යි දැන් කියනවා පළවෙනි වරදේ 1000ක් අඩුවෙන්ලු අරන් තියෙන්නේ ඒ අනුව පිළිතුර ගැනුම් හර 1000යි නැහිමි පාලන ගිනුම බැර 1000යි එතන ඒ 1000 යන්න ඕනේ සංශෝධිත නැහිමි පාලන ගිනුම හදනකොට පස්සේ මං කියන්න එදා යන්න ඕනේ සංශෝධිත නැහිමි පාලන ගිනුම හදනකොට ඒක මම පස්සේ කියන්න ඊළඟට දෙවනි වරද බලන්න මාසයේ තුලදී රුපියල් 90000ක බොල් ණය කපා හැරීම ණය ගැටි පාලන ගිනුමේ දාලා නැහැ කියලා කියයි. එහෙනම් අවිනිශ්චිත හර ණය ගැටි පාලන ගිනුම බැර. ඒතර සංශෝධිත ණය ගැටි පාලන ගිනුම හදන වෙලාවට මම කියන්න ඒක යන්න ඕනේ 90. අවිනිශ්චිත හර ණය ගැටි පාලන ගිනුම බැර. තුන්වෙනි වරද ආපසු එවුම් ජර්නලියේ වටිනාකම තීරුව එකතුව උඩ බැලුවම පේනවා 800යි කියලා. නමුත් ඒක ණය ගැති පාලන ගිනුමේ දාලා තියෙන්නේ 8000ක් කියලා. එහෙනම් උත්තරේ ණය ගැති පාලන ගිනුම හරහා 200යි අවිනිශ්චිත ගිනුම බැර 7200යි. ද ණය ගැති පාලන ගිනුම සංශෝධනය කරන වෙලාවට මම කියන්නම් ඒ 7200 යන්න ඕනේ. අංක 4 ණය ගැති එකට දුන් දීම නම් රුපියල් 50000 පොදු ලෙජරේ වාර්තා කරන දුන් දීමනා ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැ. ඒ අනුව ඒක සංශෝධනය කරනකොට දාන්න ඕනේ. ඒ වෙලාවට මං කියන්නේ. ප්‍රශ්න අංක 3 අහනවා සාමාන්‍ය ණය ගැති පාලන ගිනුම මේ තේන්නේ. සාමාන්‍ය ණය ගැති පාලන ගිනුම. ඒ කියන්නේ වැරදි එක්ක හදපු ණය ගැති පාලන. මොනවද මේකේ තියෙන වැරදි? මේකේ තියෙන වැරදි මොනවද? එකක් තමයි මේ ආපසු එවුම් 800 වෙනුවට 8000ක් ලෙස ලියවෙන්න ඕනේ. හරි. ඊට අමතරව මේක ඇතුලේ බොල් ණය වාර්තා වෙලා නැහැ මගේ ඇරිලා.
ඊට අමතරව මේකේ දුන්දීමනා වාර්තා වෙලා නැහැ මග ඇරිලා. අනිත් ටික දාගන්න. නයිගේදී පාලන ගිනුමේ මොනවද වැරදි? එකක් මේ 800 වෙනුවට 8000ක් ලෙස ලිවීම. ඒ වගේම මේක ඇතුලේ බොල් නැහැ මග ඇරීම. මේක ඇතුලේ දුන්දීමනා මග ඇරීම. අන්නේ වැරදි වලට යටත්ව අනිත් ටික දාගන්න. නයිගේදී පාලන ගිනුමේ. ඒක සංශෝධනය කරන අයට කැලේ. මේකේ එන ශේෂය මේකේ එන ශේෂය මෙතනට ගේන්න. මොනවාද සංශෝධනය කරන්නේ? අර බොල් නැය මග ඇරිලා මෙන්න දාගත්තා. දුන්දීම නා මග ඇරිලා මෙන්න දාගත්තා. අර ආපසු එවුම් 800 වෙනුවට 8000 ලියලා මෙන්න අනිත් පැත්තට ගලවලා දැක්කා. ඒ අනුව සංශෝධිත ණයගෙටි පාලනගේ ශේෂේනවා 10270. සුළු මොහොතකින් මම මේකේ ලකුණු ටික පෙන්වන්න රතු පෑනේ. ඒක තියෙද්දි අඩුපාඩු හදාගන්න. මේ නයිහිමි පාලන ගිනුම. මේ තියෙන්නේ නිකම්ම නයිහිමි පාලන ගිනුම. මේක ඇතුලේ මොනවද වැරදි? මේක ඇතුලේ එක වරදක් තමයි ගැනුම් ජර්නල් එකතුව 1000ක් අඩු. ඒ කියන්නේ මේක 12000ක් වෙන්න ඕනේ 11000යි අරන් තියෙන්නේ. ඒ ඇර අනිත් ටික දාගන්න යා. ගැනුම් ජර්නල් එකතුව ඇත්තටම 11000ක් කියලා තියෙන්නේ. නමුත් ඒක 1000ක් අඩුයිලු. එතන ඒක සංශෝධනය කරනකොට අපි මෙතනට තාකා. ඒ අනුව නයිමි පාලන ගිනුම නිකම්ම නයිමි පාලන ගිනුම අපි හැදුවා මෙන්නේ 6988යි. ඒකේ සංශෝධනය වෙන්න තියෙන එකම එක වරදයි ගැනුම් ජර්නලේ අඩු වෙන එකතු කිරීම පමණයි. හොඳයි, ඒ අනුව සංශෝධනය කළාම එන පිළිතුර 7988යි. හොඳයි, අපි බලමු මේකේ ලකුණු කොහොමද එන්නේ කියලා. ඒ අනුව මේ ලකුණු ටික දාගන්න. මේ හරිය මුදල් ලැබීම් ජර්නලය හා මුදල් ගෙවීම් ජර්නලේ ලකුණු. මේකේ ඇත්තටම අපි දීලා තියෙන්නේ පේලියට මේක ලකුණයි. මේ පේලියම හරිනම් තමයි එක ලකුණ. මේ පේලියම හරිනයි කලක්. ආවිදිර ලකුණු දාගන්න. ඊට අමතරව පොදු ජර්නලේ ජර්නල් සටහනම හරිනම් අපි දීලා තියෙනවා එක ලකුණ ගන්න. ජර්නල් සටහනම හරියන්න ඕන එක ලකුණ. සංලක්ෂය ඇතරම ලියන්න ඕනේ. සංලක්ෂය ලියලා නැත්නම් ලකුණු අඩු වෙනවා විභාගෙ. හරි, සංලක්ෂය ලියන්න. පස්සේ ණයගැති පාලන ගිනුමේ අපි ලකුණු. මේ සංශෝධනය කරන්න පෙර නිකම්ම ණයගැති පාලන. මේ සංශෝධන ණයගැති පාලන. ඒවයි ලකුණු. තමතරව ණයහිමි පාලන ගිනුමේ මේ සංශෝධනයේට පෙර ණයහිමි පාලන. ඒ සංශෝධිත ණයහිමි පාලන. ওই දේ ලකුණු 20ක් දීලා තියෙනවා. මෙතනින් සාකච්ඡාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. මේ විදියට අපි දිගටම තව ඉදිරියටත් ඔබට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා YouTube එක හරහා. යාළුවන්ට පුළුවන් තරම් මෙය සමාජගත කරන්න උපකාරී වෙන්න. ස්තුතියි.